ද නිදරුදරේණ මම ගිවර පාඩම් මේ එකකේ තුළින් සාකච්ඡා කළා ලංකාවේ ක්‍රියාත්මක වන සීමාරහිත අහුල් ව්‍යාපාර හෙවත් සාමාන්‍ය හවුල් ව්‍යාපාරවල සක්‍රිය වන හවුල්කරුවන් වර්ග එක නිමාන් පැහැදිලිමු කලට ග්‍රා කළ සලු මහුල් කරුවන් වගකීම සීමරහිත තමයි සාමාන්‍ය හුල් කරෝගෙන සීම රහිතයනි නමුත් සුවිශේසි අවස්ථාවල විශේෂිත අවශ්‍යතාවෙන් මත සමහරවිට එ කෙනෙක් දෙන්න එක්ගේ වගකීම සීම සහිත වෙන්නක් පුළුවන් එහෙම වුණොත් සීමසයිත අහුල් කරුත් ඉන්නට පුළුවන් ඉන්නවනෙව අනිවාර නෙවෙයි තෙරවාන මගේ වර පාරිමිි මතක් කරා අපේ ඇතිමු ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයේ ලෝක පූජිත ක්‍රිකට පීඩකයක් වැනි කෙනෙක් අපේ හවුල් ව්‍යාපාරියටට සම්බන්ධ වෙනයක හොඳ. ැ හරපට විශාල වෙළඳපොලක් දිනාගන්න පුළුවන් නම් එයා අපට එක්ක කොන්දේසිය පනවන්න පුළුවන් මම එන්නම් ප්‍රාග්ධනය අරමුදල් යොදවන්නම්ඒවගේ ලාබලාබ ඔගුල්ලුත්ක්ක ිවිසගත් අ උපාතයක්මට බෙදාගන්නම් හැබැයි මට අසීමිතෝග කියන්න බෑ මම යුදවන ප්‍රාග්තිය දක්කව විතරයි බැරකම් සඳහ බැඳන්නේ එහෙම කිව්වෝත් යාගෙන් අපට ප්‍රයෝජන ගැන්ඩවන්නම් එයා එ අපට වාසිදායකනම් අපට එයාගේ සීමරට ඇරත් වෙන්න වෙන අප අපි අපි අනිත් හවුල්කරුවු හැම දෙනාම කැමති අපි අනිත් හවුල්කරුව හැමදනාාම කැමති එයාගේ වගකීම සීමා සහිත කරල අපි අසීීමිත වෝකම බාරගන්න තුරේක කිසිකෙනෙකුට ප්‍රස්ථ කරන්න අවශ්‍යතයක් නෑ. එහෙම ඉන්නට පුළුවන් එහෙම නොහිට සාමාන්‍යෙන් සාමාන්‍ය හවුල්්‍ය ආපාරික සලු මහුල් කරුවකීම සීමා රහිතයි. අපි ඒ සීමාරයි තහවුල්කරුවන්ගේ චුට්ටචුට වෙනස්වනගතිලක්ෂණ මත ර්ග කීපෙක් බෙදුවව. නාම මාට හුල් කරු ගෙන කතා කර. එකනි ප්‍රාග්ධනය වෙනුවට එයාගේ කීර්තිනනාමේ ආයෝජනය කරලා හවුල්කාරත්වට බැදෙනවා. අසීමමිතව කියන කියෙන නාම් මාට්්‍ය. වැටුප ලබට හුල්කරු ගැෙන කිව. එකයන්නේ එත් ප්‍රාග්ධනයට අරමුදල් යුදවානි නෑ එයා සතු කළමනා කන දක්ෂතා හෞල්්‍යආපරට යෝජනය කරල කළමනා කරන වගකීම් දරමින් වැටුපට හෙලව් වෙන්න යම් ලාබකොටසක් ලබාගන්න. අසීමමිතෝවාගීමටත්තේවා. ගික සක්ක්‍රී නැත්තං ක්‍රාකාරියහුල්කරු. හවුලේ කළමනා කරන කටයේ තුලට ඇත්තෙෙන්ම දායක වන වගකීම අ සීමවිි හුල්කරු. අක්ක්‍රිය නැත්තන් නිද හුල්කර ගෙන කතාගර ඩෝමන් පාඩ්න නැත්තං ස්ලීපින් පාඩ ඒක කියන්නේ එයා හවුල්කාරත්වය ප්‍රසිද්ධ කරන්නේ. රහසිකතවම හුල්කාරත්ව රැදින්නේ එයා හවුල්කරු කළ මහජනය දන්නේ. හැබැයි අසීමවිිත වග කියන ප්‍රාග්ධන දායක වෙන ලාබලා භුක්වීදිනවා. මතකයින්නේ අපේ වගේ රිග කීපයක්ක්කර ආරුඩ හුල් කරුණන විශේෂ සදහනක් කර හවුලෙන් විශරාමයනකොට ඉවත්වෙන කොට ලැබීතු ප්‍රාග්ධනය ආපසු නොගෙන හවුලේ නයක්ක්වසෙන් රඳවන රඳවල වාර්සිිකෝ වෙනස්වන ලාබේ මත පුොලියක් ලබනු එ ආතමයි ආරුඩ හුල්රු ඒ ආරුඩ කැන වක්්‍රකි නර්ථය දැනට හවුල් කාරත්වය නුසිටයාට කිසියම් හවුල්කාරත්වයක සෙවෙන ියයාලගතාමතියනවා හේතුව එ යාලාබභ භුක්තුීදන පොලියක් කියලා කිව්වටඒ එක සාමාන්‍ය පොලියක් නොවනි වාර්සිිකව වෙනස්ව වන ලාබයබත පොලිියක්තම අය කරන්න. එ ලාබේ වැඩි වෙනකොට වැඩි පොලියක් ලාබ අඩුවනවිට අඩු පොලිහ න පොලිය කියලා කිව්ට ඒ එක ඇතරම යා ගන්න ලාබ ලාබ භක්තිඉදදින දරුණනි අයිතිකරුවුණනි එනම් යායට තාම අක්කව හිමි රත්වත් තියෙනවා. අනිෙක්කතින් එයා සැබෑ හවුල් කාරත්තුවය සිටියදී එයාගත් කැමැත්ත ඇතුව යාග එකත්ව ඇතුව ඇතිකරගත්ත බැරම් තාමත් නොපියෝ බැරකම් තියෙනවනම් හවුල් ව්‍යපාරය බුන්වත් උනුත් එහෙම ඒ නොපිය වූ බැකම් වලට එයත් අසීබිතෝ කියන්න ෝත් එනිසා තාම වක්්‍රව හවුල්කරුවේ සත්ත්‍ය හුල් කරෙක් නොට ඇයට වක්ක්‍රව හවුල් කරත්වයක් ති හුල් කරත්ව වගකීම් තියන කලපි කිව අපි අද පරිච්චේදෙන් කතා කරන්න යන්නේ ලංකාව ක්‍රියාත්මක වන සාමාන්‍ය හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ගේ වගකීම ස්වභාව සාමාන්‍ය හුල්්‍යපාරය කහුල් කරන්ගේ වගකීමේ ස්වභාවයක් ද අපි දන්නේ අසීමමිත වකම කියන්නේ ඉන් එහාටයමක් මේක තියෙනවා බ්‍රිතාන්නේ සම්මත වූ කෙන්න්්ඩෝල් ඉදිරිව හැමිල්ටන් තිේන්දු අනුව එය අසීමිත සාමූහික හා ඒකාපද්ද වගකීමක් බවට එංගලන්ත අධිකරණය අර්ථදක්වා ඇත එ ඇත්තටම සාමාන්‍ය හවුල් ව්‍යාපාරයක කහුල් කරුන්ග වගකීමේ ඇත්ත ස්වභාව ෝකතමන් මොකක්ද අසීවිතයි සාමූහිකයි ඒකා බද්ධයි. අසීමමිත වගකීමක් සාමූහික වගකීමක් ඒකා බද්ධ වකීම. මේ සුරූපෙන් තුන මේ අසීමමිත වකීම කිය අසමිත වකින් පමණක්ම නොවේ. ඉට අමතරව සාමූහික බවක්සා ඒ ඒක බද්ධ බවක් කියන සංකල්ප දෙකත් මේ අසීමිත වගකීමට සම්බන්ධ වෙන. බද්ධ වෙන තේරවා දැන්ම කන්්ඩෝල් ඉදිිය හැමිල්ටන් තිීන්දු දු නේ හැමිල්ටන් සහ විල්ින්සන් කියලා හවුල්කොරු දෙන්නෙක් හවුලක් පෝත්ත කෙන ගියා කෙන්්ඩෝල් කියන තැනැත්ත මේ හුල්්‍යාපාරයට අවශ්‍ය ද්‍රවී සපේනු අවශ්‍ය දව සපයනු නයට සපේනු ඉළඟ මාසි එක එට මේ පේමට එක හම්බේනු ඔහොම ගිහිල්ලා එක්තර අවස්ථාවක කෙන්්ඩෝල්ට හවුලෙන් ඒ සැපිය ද්‍රට මුදලක් නොගෙව එරිස් කරනවා හිඟ තබනෝ අපි දන්න ඇත්තේ ඉතින් මේ තීන්දුයි කියන්නේ කෙන්්ඩෝල් කියනවා පවුම් පනස්දාග ෂෝටේජයක් වුණා පවුම් පනස්දාකැට ලැබෙන තිරෙනවා කියල ඉතින් මේක අය කරගන්න බැලුව කැර සාකච්ඡා මාර්ගෙන් බැරි වුණා අන්තිමට කන්ඩෝල් විල්කන්සින්ට විරුද්ධව නඩු පවරනවා නඩු පවරලා නඩු පවරලා මෙ පවුම් පනස්දා කිල්ලෙනවා මෙ ඉල්ලන්නේ පවුම් පනස්දා පවුම් පනස් දාකිල්ලනවා මෙයා නඩුවන් දින නවා දිනුවට අධිකරණය තීන්දු කරන්නේ පවුම් තිස්දහයි පවුම් තිස්්දහක් මෙයායට ලැබෙනු. පවුම් තිස්්දාහක් මෙයායට ලැබෙනු. නමුත් තවත් පවුම් විසිදහක තියෙනව හිගයක් පවුම් විසිදහක එර එකකත් තියෙනවා එ එකත් තිීන. ද මෙයා නඩුවෙන් දිනුවට සම්පූර්ණයෙන්ම සූපත්තුරේ නෑ. ඇයි මේගේ බලාපොරතු පනස්ධානනි තිසිදධහන් ලැබුණි මේ කාලේ හැමිල්ටැන් කියෙන් හවුල්කරවා බ්‍රරිතාන්නේ ජවත්තුන නෑ එයා විදේශගත වෙලා හිටියීම. මාස ගණනාවකට පස්සේ හැමිල්ටන් කියන පාට් නහුල්කරවා නැවත බ්‍රරිතාන්නේයට ආපසු වෙනවා. කෙන්්ඩෝල් මේ දැනගන්න ආරංචි වෙන කෙන්ඩෝල්ට මතක් වෙනවා මේ අසල් හවුල්්‍යා පර නි හුල්කර නොලැබුණු විදහම මයාගින් අයරගන්න ෝ කියලා නඩුවක් දාන ඒ තයි ඉතිහාසගතවෙන්න කෙන්ඩෝල් ර්ස හැමිල්ටන් න් කෙඩෝල් දිර හමිට ෙද කියලා ඒකෙදී මේ අධිකරණය විිනිිශය දුන්නේ කොටින් හැම් කෙන විනි්චකාරවරයා එයා අපූරු තින්දුවත්දේනවා එයා කියනවා හවුල්කරුවන්ගේ වගකීම අසීමිත සාමූහික හා ඒකාබද්ධවකීම අසීමිත සාමූහික හා ඒකා අබදවකීම. කවුල්කරෝකුගේ ක්‍රියාවකින් ඇතිවන බැරකම් සඳහා සියලු මහවුල්කරුවන් එකටත්වල බැදගෙන තනි පුද්ගිලෙක් වසින් සාමයක බෙදරුම් එවැනි අවස්ථාවක යම් බාහිර පාර්ශවයකට කිසියම් අලාභයක් අයකර ගැනීමට ඒ සිද්ධිය සම්බන්ධෙන් අයකර ගැනීමට අධිකරණයට එ කවුල්කරුවකුට හෝ හවුල්කරොන් කීප දෙෙනෙකුට හෝ ල්ර සීල්ු දෙනාටම් විරුද්ධව අධිකරණයට ගිහිල්ල නඩු පවරන්න පුළුවන් ඒවස්ථාවදි පමණයි ඒක තමයි ඒකා බද්ධ ක අධිරය දහස් කරන ඒකා බද්ධ ඇයි අපි එක් සහ වයි කියලා දෙන්නේ කවුල්්‍යාපාරයක් කරගන යන වනන් මේ හවුල්්‍යාපාරෙන් කිසියම් අලාභානයක් මට වුණා නම් මම පළමු එක්ට විරුද්ධෝ නඩුවක් පවරණ පලිනවස්ථාව ම පවු පනස් දහ කිල්ලනවා මට ලැබෙන පවුන් තිස් දහ නඩු ඉඳදුන වන පොද අධිරන අපි කරෙ නම දෙන්න ෑන අධිකරන්නේ යුක්තසාගතයිහල හිතන මුදුරක්තම ගවන එක නිම කරන අනි පර්සවයට සිිස්දක් ලැබෙනවා. මම සතුරුනෑන මම දෙවනුව යනවා දෙවන වෙන යිට විුද්ධ නඩු පොරණ තුර සිදදාාගන්න මේ සිද්ධිය වගේ නමුත් එහෙම දෙන්න බෑකිෙනයි අධිකරනම් කරන අධිරය කියන්නේ එකම සිද්ධිය එකම සිද්ධියකදී ඒ අදාළ සිද්ධයට සිද්ධිය සිදු කළ හවල්කරවා විතරක් නෙවේ සියලු මහුල්කරුවන් සාමූහිකෝව කිට බැදෙනවා. මේ පනස් දාහ සම්බය හැමෝටම බැදීමත් තිේෙනවා එහෙනගේ පනස්දායකර ගැනීම සම්බන්ධෙන් ඒ හැම දෙනාටම විරුද්ධව හෝ කීප දෙනෙකුට හෝ අදාලහුල් කරුට විරුද්ධව නඩු කියය පවරන්න පුළුවන් එක වරකදි පමණයි ඒකතම ඒකාපද කියලා කිව් තේරල්. එනිසා හැමිල්ටන් විරුද්ධව කෙන්්ඩෝ ලුස්සහ කර න ස්ථා පවු ි හග නමුත් එංඟලන් අධිරණනය ්‍රතික්ෂය කළලා. අද දක්වා ලෝකේම ක්‍රියාත්ම කරන්නේ සම්මත අධිකරන තිීන්දුව. එකඇන්නේ එ කවුල් කරුවෝකුගේ ක්‍රියාවකින් ඇති වන බැරකම් සඳහ සේලු මහුල්කරුවන් සාමූහහිකෝ ව කියව්ට පත්වන් නිසා. ඒ හවුල්ුකරුවන්ට විරුද්ධව නඩු කියන්න පුළුවන් අධිකරණ යන්න පුළුවන් එක වරගදි පමණ ඒ තමයිඒ බාදෝග මිලක ඔන්නව වගේ අධිකරන තිීන්දුවෙන් තමයි හවුල්ුිරුවන්ගේ අසීමමිත වගකීමම් හොඳින් විග්‍රහ කළේ අසීමමිතයි සාමූකයි ඒක අබද්ධයකෙන සංකල්ප තුනම ඔය අසීමමිත වගකීම ඇතුළේ ගම්්‍යමාන වෙනවා කියල තින්දු කළේ තෙරවානේ. එතකොට පලවෙනික තම අසීමමිත වගකීම. ඒක අපි හැමෝද දෙන දැන් දන්වන්න කොමන්නේ හවුලේ බැරකම්පයවීමට යෙද වූ ප්‍රාග්ධනය ප්‍රමාණුවත් නොවේ නම් පෞද්ගිලික ධන්නේය හෝ ඒවා පිව වෙනු ප දිසිට. හුල ැරැකම්පියයවන්න හවුල්කරු එද වූ ප්‍රාග්ධනය ප්‍රමාණුවත් නොවේ නම් තමන්ගේ පෞද්ගිලික ධනේපවක් කැපකිරීමට ඇති බැඳ අාවතනා සීමවිිත වකම තියන් නම් හවුල්කරුවන්ගේ පෞද්ගිලික දේපල ධනේ දක්වා අසීමිත වගකීමවිීදිල යනො එක සීමාවක් නෑ. ඉළඟට සාමූහිික වගකීම වගකීම සාමූහිකයි මේ කියන්නේ කවුල්කරුවකුගේ ක්‍රියාවකින් ඇතිවන වගකී නැතන් අලාභපය වීමට සියලු හවුල්කරුවන් වගකීමට ඇත්වොන බව. දැන් එක් සහ වයි කියන හවුල්කරුව දෙන්න එක මහුලි සාමාජිකයෝ නම් වයි කියන තැනත්තා යම් කිසි ගණඳනුවක් කරන්න ගිහිල්ලා. ඉසෙට කියන තැනැත්තාට හානියක් කලා නං එකට වෛවිතරක් නැවෙක්ස්පෝව කියන්නඩුවන්. කද සෑම හවුල්කරුවෙක්ම තමාගේත් සෙසු හවුල්කරුවන්ගේත් ෝ ජතේ කොස ්‍රියාම වෙනො ැබි දන්න තේරවාත් එකටම සාමක ෝකයන් එන එක් කවුල්කරෝකුගේ ක්‍රියාවකින් නැතිවෙන වගකීම නැතන් අලාබ බාහිර පක්ෂවට සිදුවන අලාභ සඳහා සියලු මහුල් කරන් එකට අත්තුවල් බැඳගෙන බැඳීමට ලක්වෙනවා එක තමයි සාමහික වගකම කියන්න එන ඒකාපද්ද යෝකම කිව්වෙ මෙතින්දු අනුව එ කවුල්කරුවෝකුගේ හෝ ක්‍රියාවකින් බාහිර පාරස්ුවයන්ට සිදුුවන අලාභානි අයකර ගැීම සඳහා හවුල්කරුවන්ට එරෙහිව ඩු පැරී හැකේ එක් වතාවදි පමණයි. හවුල්කරන්ට විරුද්ධ නඩු පැවරිය හැක්කේ එක් වතාවකදි පමණයි. තේරන් එක් වතාවදි පමණයිඇයි හරිනක එ කවුල්කරුවකුගේ ක්‍රියාවකින් නැතිවන වගකීම්වලට සියල හුල්කරුවන් බෙදරෙන එක තමයි සාමික වකීම එන සාමහික වගකීමීම ඊළඟ පැත්තතමයි එවැනි වස්ථාවක ඒ හවුල්කරුවන්ට විරුද්ධව අධිකරණයක් හමුුවේ නඩු පවරන්න පුළුවන් එක් වතාවදි පමණයි තේරයි ොද මහල් කර ඒ පද නි හුල්කරු ො පත්ව එන එකවරක ද දෙපාර ැැ එක සිද්දිය දැ ෝගුල්ලු මග අලාභයක් අය කරගන්න නඩුව අප පෝරම ඒ සිද්‍ර මයි පෝරන් පුළුවන් බෑ අධිරනය පිළි ගනින ඔන්න වගේ වගකීම සීමිත සාම හිකා එක බද්ධ වගේ මක් කිය හඳුනා ගැන්නවා පීලකර බලමු බුන්වත් හවුල්කරුවන්ගේ වගකීම් කොටස්ස. හොන්න දැන් අලුත් ප්‍රශ්නයක්යනවා මේක විශේසයේම ගිනුම් කරණය විශේදීට අර එකකවන්ින්න් ගනන් හද්දි අනිවාරය මේක කරන්න වෙන එකක්. Bස් වල ඉඳෙහිටතම මේ කකාහන්න වරින් වරහ්‍ය අපටත් පුංචි පුංචි ගානක් හදනෝ ෙල්ල විල තියන. එක්ක ගොඩට ලියන්නන්නේ නවා එසයි එකකවන්ටින් බිසිස්ටඩිස් දෙකටම එකකවටින් බිස්ස් ස්ටඩිස් දෙකටම මේකර දෙගරන්න හුදට තේරුම්ගඩ මේක ගොඩා කළම වරද ගන්න. ම මතක මයි සාකචාර නස්සට මගතති ොල කවුටින් පොත් බලන ඒගල්ල ඩි ගන ගල්හ දතු වැර වනුව තවනොතුමකරු ෙරු රන්ත ඒත් දැන් සහට මතකනේ බුන්වත් හවුල්කරුවෝකුගේ වගකීම් කොටස් වල්ට වග කියන කොහොමද එකක දරාගැන හොඳ කියෙක් ලමු කොපි බුන්වත් තවල්කරුවකට පැවරෙන බැරකම් කොටස බැරකම් කොටස මුළු බැකම් නෙවේ බැරකම් කොටස නුබුන්වත් හවුල් කරන් විසින් ඔවුන්ගේ අවසන් වරට එකඟ වු ප්‍රාග්ධන අනුපාතය මත දරාගතයුතු බවට ගානර් එදිරිව මරය තීන්දුවෙන් සනාත කර ඇතර. බුන්වත් හවුල්කරු අපි හවුල් ව්‍යාපාරයක් බංකොලොත් වෙන. ඒ බංකොලොත් වනාම හවුලේ නොපිය වූ නයතුරුස්තයනවන එවනි බැකම් කියන්නේ වගකම්ගැෙන්. ඒ හවුලේ නොපිය වූ නයතුරුස් පියවන දැන් හවුලටත්ක නය ංකලුත් කියන වත්කම් නෑන වත්කම් බිඳු ඇසසිරු. එහෙම නං. හුල්ල නොපියවූ නයිතුරුස් පියවීම වගකීම නිතැ තින්ම ආරෝපනය වෙනවා හවුල්කරුවන්ට එ හෞුලට පේවන්න බැරි නයතුර හෞල් කරොන් පේවන්නට ඕට ඒගොලගේ පෞද්ගලික දනන්න නරි. යද ප්‍රාගනත නැන බංකොලට එන පෞද්ගිලික දනයෙන් ඒගොල්ල බෙදාගෙන ගෙවන්නට ඕල්. කොහොමද බෙදාගන්න මොකක් දනුපාතය. හවුල් ව්‍යාපාරය බංකොළු හරිද. අපේතු කෝටි පහක නෛතුරස්තියන බාහිරිට ගෙවන්න හෞුල් කරොන් ගවන්නවා. වල්රන් වන්වොන් ෝමද යාලගේ පෞද්ගිලි ාන සීමමිතවකීමි නෙකයි. එත නති ගැඩලුව වෙන්නේ මොකද ධනුපාතය මොකදනුපාතය ලාබලබනුපාති හරමටලයි ලාබාලාබනපාතය ලාබලාබනුපාතයට ඒ කෝටි පහ බෙදාගෙන ඒ තමන්ට ලැබෙන කොටස තමගේ පෞද්ගිලි ධන පේවරු චරය. එතකොට හුල් බංකුල තවල්ල පර වගගේ සිල මහල් කරු නිදහස්ස හුල් ප ර හු ර රන. ඒ තර්ක හරිනි ඇයි ලාබාලාබනු පාතර බෙදාගන්නේ කට තරක කරන්න දැන් හෞුල්ව්‍යාපාරේ බංකොලොත් නැති යුගේයේදී සාර්ථකව ලාබලබන කාලෙදී ඒ ලැබෙන ලාබි විදාගන්න කොමද ලාබ ලබනු පාතයට ඒ ලාභයක් නිසා ඒ ලාභයක් නිසා දැන් අපි කතා කරන හෞුල්්‍යාපරේ බංකොළොත් වෙලා හමාරයි බංකොලොත් වෙලා තියෙන් දැන් ලාබනෑ එ බංකොළොත් හෞුල්ව්‍යාපාරයේ විසින් බාහිට ගෙවේතු නයතුරුස් හෞුල්ව්‍යාපාරයට ගෙවන්න බැරි නිසා හවුල්කරුවන් වන අපිට පැවරෙනෝ අපේ හිසමත පැවරෙනවාඒ නම් හෞුල්්‍යාපාරයේ ගෙවන්න ඕන නයතුරුස් අපිට ගෙවන් වෙනවා කියන්නේ එක ලාභයක් දලාබැද්ද කියන අලාභයක්. අලාභයක් නං ලාබ මෙෙන්ම අලාභ වෙෙ ගන නුපාතය වන ලාබලාබ නුපාතයට අපි එක බෙදා ගන්න. බෙදාගෙන අපේ පෞදදුලි දැනින් පියවනු. පැදිරි එක සාමාන්‍යයේ. ඉලට විශේදේෙන්න්න දැන්තමයි. පිත්මොත්නින් එක්හවල්රුවේ ංකොලොත් කියල එක්හවුල්කරුවේ බංකොලොත් නම් ඒයාට පැරෙන වගීමකොටස ිතුම් ලක් සදහය කියලලා ඒ ලක් සදහයගේම් ින්නෙත් නෑ හැරත් කම්න්නේ ඒහම නම්මකොද. ඒ ලක් සදාහය රේස් කරනත් බෑ ඒලක් සදහය සෙසු හුල්කරුවූ බෙදාගන්නවන්. එක තමයි මේ ගානවස මරය තිීන්දුව එන්නේ. ඒ බංකොලොත් හවල්කරුට පැවරුණු වගකීම් කොටස බංකොල්ලොත් නිසා යගෙන් අයිකරගන්න බෑ. ඒ නිසා ඒ බංකොලොත් හවුල්කරුගේ වගකීම් කොටස සෙසු හවුල්කරුවන් බෙදාගෙන ඒගොලගේ පෞද්ගලික දාන එකත් පියවන්නට ඕු එතකොට බංකොත් හවුල්කරුග වගකීම් කොටස බෙදාගන්න මොනුපතයයට ඒකත් ප්‍රසනයන්නේ සමානවද ලාබලාබනුපාතයටද අන්න උර ප්‍රස්්ය කෙන අන්න ඒ ප්‍රශ්නයට තමයි ගානවසස් මරයතීන්දුවෙන් උත්තර දුන්නේ තේරවත් ඒ ප්‍රශ්කින තමයි ගානවස මනය තීන්දුවෙන් උත්තර දුන්නේ. ධාරයක් වසයෙන් ්‍රිතාන්නේ එටිය ගාන 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 ජීධානකු ගාන මරේ විල්ින් මෙ සි විල්කින්ස හවුල් කරුත් තුොද හෙටිය ගාන මරේ විල්කින්සන් මේගොලු ලාබලා බෙදාගත්ත සමානව සමානව සමානව. පැදිරී මේ ගොල හවුල්්‍යයාාපර ංකොලොත් වයෙනවා මේ ගොලෙන් හුල්ල්‍යයාපරේ බංකොලොත්වයෙනවා. බංකොලොත් වුන හම මේ හවුලේ නොපිය වූ බාහිර බැරකම් තියරෙනු පියවන්න. එ නොපිය වූ නෛතුරුස් නැත්තම් බාහිර බැරකම් මේ තුන් දෙෙනට පැවරෙනෝ පෙදාගන්න මේකේ පවුම් ගානි කෙනේ පැන්ස ග නමතක් කර පෞං ගණනකුත් පවුම් දහට දාහක පමන නයතුරුස් පියනති බුණා හරිද එම හෞල්්‍යාපාරය ගෙවන්න ඕනේ බාහිරට පවුන් දහට දහක නය ගෙවන්න බැවංගලොත්න ඒමනම් ඒ දහට දාහ ගවන්න වෙන කාඩ්ද හවුල්කරුවන්ට හවුල්කරුවන්ට තේරවාද එන එක බෙදාගනි කොමද ලාබ අලාබනු පාතයට පැහැදිලම් බෙදාගනි ලාබලාබනු පාතයට ඇයි හෞල්්‍යාපාරය ගවන්න ඕන අයතුරුම් හවුල් කරුවන් මත පැට වෙනවා කියන්නේ ඒ ගොල්ලන්ට එක අලාභයක්. අලාභයක් නම් ලාභබෙදාගන්න අනුපාතේටම තමයි අලාබෙදාගන්න තර්කය මත එන ලාබලාබනු පාතය වූ සමසමෝ මේතුන්දරන බදාගන්නු එකන්නේ පවුම් හයදාහගානි. පවුම් හයදාක් මෙයාට භාරගන්න වෙනවා මෙයාටත් පවුම් හයදහක් බාරගන්න වෙනවා. මෙයාටක් පවුම් හයදාක් බාරගන්න වෙනවා. පැදිරීණ එ මෙයා මෙයාගේ පෞද්ගිලික දන මේ හද පියවන්න ඕන මරේ එයාගේ පෞද්ගලික ධනී විල්කින්සනුත් එයාගේ පෞද්ගලික දනෙන් මේ හයිදා පේවන්න පැදීමත් තිේෙනවා දැන් ගැටලුව මේ සමගම විල්කීන්සන් බංකොනුත් මං කොටු කරන මෙත් ුන් මෙත් බුන්වත් ඕකතම ගැට්ලනේ හවුල්ල ආපාර බුන්වත් මෙයක් බුන්වත් මොක දන්නෙදේ එම් මේ බුන්වත් විල්කීන්සන්ට භාරවුණු හවුලේ වගකීම් කොටසන්න බුන්වත් හවුල්කරු වගකීම කොටසගෙන ඕකයි බුන්වත් හුල්ව්‍යාපාරය තුළින් විල්කින්සැට භාර වෙන පවුම් හයදාග්‍යවන කියලා නත් විල්කින් සැනුත් බංකොරොතු නම් එයාගේ කොටස යාගල්ල බෙරි නෑ එ ඒ බුන්වත් හවුල්කරුගේ වගකීම් කොටසත් නුබුන්වත් හවුල්කරුවන් වන ගාන සහ මරේ විසින් බෙදාගන්න ඕ බෙදාගන්න ඕනෙක් යම් අනුපාතයකට බෙදාගැන්නීමසාහ ොනුපතර ෙදා ගන්න දෙකලලා මේ ගල්ලොට ැටු මතිෙන පළුව වගේම ගැටු මැතිවුණා මකත් හේතුව ගානයවිල්ල දනවත් මෙයා දනවත් ගන්න දනවත් මෙය ප්‍රසිද්ධ ව්‍යාපාරිකය මෙයා දුප්පත් මෙෑ දුප්පත් න බංකොල්පනේ එතකොට මේ දෙන අතර සාකච්චාවක් කයනු මරයකයනෝ ගාන අපි කලක්තිස්සේ මිත්‍රෝවසයෙන් එක මහවුල්ල ්‍යාපාරයක සාර්ථක අපි වැඩකරගෙනාව අපේ අවාසනාවට වෙන්න පුළුවන් අපි හැෝගම දුරවලතා නිසා වෙන්න පුුවන් ව්‍යාපාය ංකොලොත් වුණා ඔබ දන්නවා මමත් එතරම් මිලමුදල් තියෙන කෙනෙක් නෙවෙයි අමාරුම් ම මේ ජීවිතය පවොත්තගෙන යන්නේ ඔබනං පග්‍රගන්න කෝටි පති ව්‍යපාරිකයේ ඔබට සල්ලි ප්‍රශ්නයක් නෑ නිසා මෙ බුන්වත් විල්කින්සන්ගේ ය බුන්වත් විල්කින්සන්ට පැවරුණු වගකීම් කොටස මිත්‍රත්වේ නනාමයෙන් ඔයා බාරගන්න එකෙනනවාද ලොස් දහම බාරග මගේ හැ ද විතරම බාරගන්න ඕකතම ඉල්ලීම යම් මානුසික සාධාන බෝක ඉල්ලීම තියෙනව මිත්‍රකමයුණින් සලිනැතිකට ඉල්ලනවා. නමුත් ගානර් ඕකට කැමැතිනේ. ගානර් කියනව මරේ මමත් ඔ ඔබ වගේ මහවුල් කරුවයි. එතකොට විල්කන්සන් බුන්වත් වනාමයාගේ වගකීම්කොට සි දෙන්න බාරගන්න. එඒසාි දෙන්න ලාබලා ානු පාතිය වූ සම සමෝක තුන්දාහ තුන්දහ පෙදාාගම් වෙෙදාගෙන නමදහ නමදාගවල මේක වර කරු ඔකතම යාගේ යෝජනාව. අරයග යෝජනාව මේ යෝජනා දෙකම ටැලිවෙන්නේ නෑ මේ යෝජනා දෙකම එකෙකක් පිගන්න නෑ මේ දැන් ගැටුමක් කන් ලික්් එකක් මේ ගැටුම නිරා කරණන්නේ කරගන්න තමයි ගානර් මරයට විරද්ධවන දුවදාන. ඔකතමයි ගාන ඉදිරු ර තින් දුවසි තියාස ගතේ තේරවාද. මේ නඩු තීන්දෝ විභාග කරලත් තීන්දූ ප්‍රකාශර පත් කරන්නේ බ්‍රිතාන්නේ බොහම ජනප්‍රිය පරින්නත විිනිස්සුරුවවරෙක් වන ජොයින්ස්කෙන විනිශ්්‍රකාරවරය ජොයින්ස් කෙන විනි්රර්තුමා ජොයින්ස් සාම තේරවාද. ඒ ජොයින්ස්කෙන විනිශ්්‍රකාරවරයා හමුවේ ගානර් එයාගේ තර්කයසාහ යෝජනාව නීතික්චරයමගේ ඉදිරිපත් කරන අධිකරණයට. මරේ එයාගේ තර්කය සහ යෝජනාව නීතික්චවරය මගින් අධිකරන ගෙන යනෝ ඔබ හිතන්නේ එංගලන්ත අධිකරණය පිළිගන්න නැත්තේ දනවත් හවුල්කර වූ ගානර්ග තරකය හා යෝජනාවද නැත්තන් දුප්පත් හවුල්කරුවන මරේගේ යෝජනාව තර්කයේද මකදදට දැනන්න හැඟෙන්නේ පිළිගන්න නැත්තිමකක් අධිකරණ අධිකරණේ ඔය දෙන්නගේම යෝජනා සහ තර්ක ප්‍රතික්ෂේප කළ එක විේෂමද අධිකරණනේ ඔය දෙපක්ෂේම තරක පිළිගත්තේනෙ. පිළිගන්න නැතුව අධිකරණේ ස්වාදියන වූ ඒකීිය වූ නිිශ්චිත වූ පරිනත වූ තින්දුවත් දෙෙනවා. ඒ තමයි ගානව මරේ තීන්දුවස ති්‍යහාස ගත වෙලා ලංකා ඇතුළ සෑම රටකම විශ්සිුද්‍යාල පද්තිී තුළ සස් පලසාවෙනත් ඩිපලොම විශේදහරාවන් තුළ මේ පානිශි් කවන්ටින්න් වලදී හුල්ල පර ගිනුම් කරනේද තීන්දුව අදරත් වි අදටත් බංකොලොත් හවුල්්‍යාපාරය බංකොලොත් හවුල්කරෝකුගේ වගකීම් කොටස බෙදාගැනීම සම්බන්ධයෙන් අනුගමනය කන රීතියක් නීතියක් නොවෙයි රීතියක් බෝඩ පත්වෙලා තියෙනවා ගානවර්සස් මරයතීන්දී අදස පැදිරී එතනදී එංගලන්ත අධිකරණ මිශ්කාරවරයා වූ ජොයින්ස්කෙන විශ්කාර ැව්වේ යම් හවුල් ව්‍යාපාරයයක් බංකොලොත් නම් යම් හවුල් ව්‍යාපාරයක් බංකොලොත් නම් සහ. ඊට සමගාමීව යම් හවුල්කරුවෙකුත් බංකොලොත් නම්. ඒ බංකොලොත් හවුල්කරුටට හව හවුල වෙනුවෙන් බාරගන්න වෙන බංකොත් හවුල්කරුට්ට හවුල වෙනුවෙන් බාරගන්න වෙන වගකීම් ප්‍රමාණේ වගකීම් කොටස බංකොළොත් නැති. එනම් නොබුන්වත් හවුල්කරුවූ එයාලගේ අවසානවරට පවතින් අවසානවරට එකන් වෙලා තියෙන ප්‍රාග්ධනනුපාතයට. එන්න ප්‍රාග්ධනුපාතයට. අවසන් 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 ප්‍රාග්ධන අනුපාතයට දරාගතයතු හොකතමයි ගානවසස්වනතීන්දේ හරය අදහස බංකොල තවුල්ු කොරුවකු හෞුල්ලු්‍යාපාරය වෙනුවෙන් භාරගතයතු වගකීම් කොටස බංකොලොත් නැතිහවු කරුවන් බෙද දෙන්න තුන්ද ෙනනාදක් කෙනාද බෙදා ගණ්ඩෝන මුකක්ද නු පාතිය ලා බලාබලුපාතියක් නොවෙයි සමසමත් නෙවෙයි එයාෙ අවසසාන ප්‍රාග්න ේෂයන් ගනු පාති ඉතුර හොල්කරු පිවන්නට කොටම තිීන්ද. අද දක් ලෝකේම පිළිගත් තීන්ද ඕකයි බංකොලො තවුල්කරුගු වගකීීමම්කොට සම්බඳෙන් අනුගමනය කරන විශ්වී ක්‍රාමාරරිත ලෝක ක්‍රියා මාර්ගතමයි මේ තීන්ද ඔය හරේ මේක සාධාරණයිකර තේරනවද ද අධිකරණයකේ ලාබාල බරු පාතර නෙවී ත සමසමවත් නෙවේ අවසන් ප්‍රාග්ධන ශේෂයෙන්ග රුපාතයට මේක තකය එන්නේ මේ තර්කය එන්නේ අපිහිත අපිහිතමු ABCල් ABC තුන්දනෙක් හිතන්නකු දැ ABC තුන්දිරෙක්කින මේ ගොල්ලො ආරම්භක ප්‍රාග්ධනී ආරම්භක ප්‍රාග්ධනය යොද වනවා පල්ලක්ෂයයි තුන්ලක්ෂයි ටිල්ලන්නේ ලක්ෂය එමිතන්නකු ඇැහෙම දවන් හෞුලිපට අරම්බේදිී ඒ ගොල්ලන්ගේ මුල්ලෙ මේ හැකියාවනූනි මුලි ශක්ක්‍යතාවෙන ව නැත අපි දන්නව එක්දා සටසිය අනූේ හෞුල්ල්‍යආපාරණීතියේ විසි අතරන වගන්තියේ පලවුණු පෝගන්තයන් කියෙනවා ලාබලාබවලට සමානවදායක වෙන්න ඕනේ පරාග්ධානයටද හවුලු කරොන්ට සමානෝදායක විය හැක තයකන්න පුළුවන්. එක ු සා චාල වෙනස් වන්න පුුව නැ හැමෝටම සල්ලි තිරන සමාන දකන පුලුව එහම ැියාව තියදදි. මෙයා ලක්ෂයකි දදුමකු මෙ අට සල්ලි නෑ ඒකාල මෙයාගේ වත්කම් ධාරිතා වු මැරපුළල ලක්ෂය මෙයාගේ වත්කම් ධාරිතාවේ මුල්ල්‍ය ශක්‍යතාව වනු තුනු ලක්ෂේ මෙ අර සල්ලි වැඩිින්තිපුන පන් ලක්ෂේ ඒද අපි හිතමු වසර වසර විශ්සකට පස්සේ වසර විස්සකට පසු තත්වට වෙනස්සෙන පුළුවන් වසර විස්සකට පස්සේ මේ ව්‍යාපාරකෝ ද්ලික ම මන්ගත් ව්‍යපාර කරගන ගහිල සහට යම් රැකයා ෝ ෘතීන් වල දීලා හවුල් ව්‍යාපාර කටයුතු මගල්ලා බූපේල දැ මේගොල්ලගේ දනවත්භාව වෙනස්සලා තියන පුළුවන්නේ දනවත්භාව දෝල්නවෙන්න පුළුවන්න්නේ අපි නිකමට කියන්නේ අදද මමළඟතියන සල්ලි හෙට වෙන කෙනෙක් කරය නවා අපි න මිට න් අපි කියනෝ අද නුඹලගතතින සල්ලි හැ මල්ලඟක වෙන්න පුළුව ඒකන ලෝක අතර්ථ තයනොනේද ඒනම් එදාවන විට එදා වන විට අපේතමු හවුල්ව්‍යාපාරේ ඒගේ ප්‍රාග්ධනය අපේත දසලක්ෂයක් වෙලා තියන පුුව දසලක්ෂයක් තේරවානිඒවගේ බීග ප්‍රාග්ධනය තිස් ලක්ෂයක් වෙලා තියන පුළුව තිස් ලක්ෂයක් තිස්ලක්ෂයක් වෙලා තියන පුළුව සීග පාග්ධනය බිදුවක් වෙලාතින පුළුව යබන් කොළුත් එයාබුන්වත් ය ප්‍රාක්ගන තියන පුළුව මැබුන් ඒ මේ දැන් බහුල්ල්‍ය ආපාරයත් බංකොලොත් වෙලා සීකී හුල්කරුවත් බංකොලොත්වෙන අද වගේ දවසක තින තත්වීමේ. දැන් අද වන විදගේ එකන ආර්භ කල වසර විස්සකර පස්සේ දැන් ඒගේ ප්‍රාග්ධනය අඩුයි ආරම්භක දවසිද ඒගේ ප්‍රක්්ධන වැඩියා සාපේක්ෂු දනවත් අද සාපේක්ෂ දනවත් කවු බී අද සාපේක්ෂ දනොත් බිණ එකනි සමානෝ ප්‍රාග්ධනයට දායක වවෙන්න බලය තියත් දිින් ඒ විසින් ලක්ෂ දහැකට සීමාවෙන සල්යුද වන්නේ සල්ලි නහ බෝලට සල්ලි නෑ එක්කො තිබුණත් එදව වෙනේ තිබුණනත් එෙදව වනැතන් මෙතෙක් ප්‍රතිලාබ ලැබි හවුලින් දසලක්ෂයක ලැබෙන සාපේක්ෂ ප්‍රතිලාබ මෙයාට තිස්ලක්ෂේ ප්‍රතිලාබ ලැබි තිරෙනවා අනික සල්ලි තරමයට තේරද නිසා දැන් මේ මොහොතේ කෞුද වඩා දනවත්. කෞද වඩා දුප්පත්. කාටද මුූල මේෝක කිම දරීම හැකිව වැඩි කාට අඩු කියල වෙන ශක්ෂි නැවෙන නිර්ණා කනේ ගල අධකරන තරු ගත්ත විදිහට හොඳ නිර්ුණණායතමී. අවසාන ප්‍රාක්්ධන ශේෂයන්ගේ වට්නාගම. ඒ අගේ දිහා බලල වැඩි ප්‍රාක්්ධනයක් දරන්න කවුද යාතමයි සල්ලිකාරය. අඩු ප්‍රාක්්ධන දරන්න යාට සල්ලි බාග ඇඩු ට එතරම් මුූල ශක්්‍යතාවයක් නේ එහෙම නං ඉහෙල්ල මූල්ලෙ ශක්ක්‍යතාාව යක්ක්තියනෙන කෙනා බුන්වත් හවල්කරුගෙන් එන ශයාරකෙන් වැඩි ප්‍රමාණයක් බාරගන්නෝන්. හරිද එතකට අ අඩ මමුල්ල ශක්ක්‍යතාාව යක්ක්තියන කෙනා න් වුල් කරුගේ වගකීම් කොරසසිෙන් අඩුදායකත්යෙ බාරගණ්ඩුව හරිම සාධාරණයයින් හරිම සාධාරණයි. එක මුල්ලෙමය වගකී ාර ගැනීමට ඇති හැකියාව. මුල්ලෙම මේ වගකීම් දැරීමට ඇති ශක්ක්‍යතායමත තමයි එරම් විදා හරිම සාධාරණ එෙම තමයි අවසන් ප්‍රාග්ධන ශේෂයන් ගැනුපාතයට බුන්වත් හවුල්කරුගේ වගකම් කොරස විදාගනක නීම කරන්න. පැදිලී ද මේක තව කතන්දරයක් තියෙනවා ඒ තමයි ඔබ වැඩිදිනෙක් මේක රදධගන් සත්වයක් වම්ම පෙන්ලන්නේ යන්නේ ඒක කරන්න එපා දැන් අපේ හිතමු ABC කිය හවුල් කරු තුන්දනෙක් ඉන්න මේ තුන්දනා ලාබලා බෙදාගන්න සම සමව සම සම එකට එකට එක අනුපාතයට වැහැදිරිණ සමසම මේ තුන්දනාගේ ආරම්භක ප්‍රාග්ධනය ලක්ෂයි රුපියල් ලක්ෂයයි රුපියල් ලක්ස වසර ගණනාවකට පස්සේ මේතුන්දෙන ව්‍යාපාර කටයුතු කරල අවසන් ප්‍රාග්න තත්වේ දැක්වන්න අපේතුම් විදියට මෙයාගේ පල්ලක්ෂයයි මෙයාගේ දස ලක්ෂයයි මෙයාගේ බිදුවයි එකන මෙයා බංකොලොත් මෙන්න මෙයා බුන්වත් මෙයා බුන්වත් පැහදිලී නේද දනගේ ආරම්භක ප්‍රාක්්ධනය සමානෝ දරලතිනෙන නීතිැකිකවගේ නමුත් වස දහයකට පහලොකට විස්සක රු කාලට පස්සේ හෞුල්්‍යාපරය බංකොළොත්තියෙනවා එදාට ඒගේ ප්‍රාග්ධන පන්ලක්ෂේ දක්ව අවර්ධනය වෙලා තියෙනු සීග ප්‍රාක්්ධනය දසලක්ෂේ දක්ව අවර්ධනය වෙද්දිී බීසතු ප්‍රාක්්ධනයක් නෑ බංකොළු හෞල්්‍යාපාරයයක්ත් බංකොළොුත්තිේෙන හෞල්්‍යාපාරයයක් ංකොලත් වෙනවා හරිද හෞල්ව්‍යාපාරය තියෙනවවා නොපේවූ බැරකම් බැරකම් තියෙනවා බැරකම් තියෙනවා අපි එතමු හයලක්ෂයක් බැරකම් තියන හයලක්ෂය කිතැනකු මේ හයලක්ෂ දැන් හුල්ව්‍යපාරයට ගවන්න බැ ගවන්න නවත්කම් නෑන හෞුල් ව්‍යාර ෙවන්න නැත් නම් මේ හයලක්ෂේ ගවන්න වුන කවුද හවුල්කරු හවුල්කරු මුොකක් අනුපාති බෙදාගන්න කෞද වැඩීින් කියරන ඒ අන්න අපි මේක බෙදා ගන්න ොකක්ද. මේ බංකොලොත් නැති හවුල්කරුවන් වන ඒහාසීගේ අවසන් ප්‍රා්නශේ සැංඟනු පපාතියට. එක පන්ලක්ෂය දස ලක්ෂයකෙන් පන් ලක්ෂය එකයි දෙකයි එක එක දෙගනු පාතියට. එකට දෙගන පාතේ ිදුවම තුළ තුනයි එන තුන්වරක් දැහයිලක්ෂ නනිතින් ැකමහ ලක්ෂ තියෙනවා තුවරක් දෙකයි හන හාර් ලක්ෂයක් කෞුද මෙයාට හාර්ලක්ෂයක් මෙයාට ඒ වගේම දෙලක්ෂයක් මෙයාට ඔක්කෝම බංකොලොත් තවුලෙ ගවන්න තියනෙ බාහිරට හයලක්ෂියයි. සීත් බංකොලොද ඒ නිසා අවසන් ප්‍රාග්ධනුපාතය වන දෙකට බංකොත් න දෙන්නක් මේ දෙකට එක අනුපාතයේ මේ දන විදාගයන්න. එ මෙයා හාර ලක්ෂයයක් පෞද්ගි තනන් ගවන්න ඕනේ මෙයා දෙලක්ෂයක් පෞද්ගිලිතන ගවන්න ඕො වැඩි පිරිසක් මේක ගණනය කරන්න තේරුම් ගන්න ඔය විදිහ ටයි මේක සම්පූර්ණය වැරදිී නම මේක සම්පූර්ණය වැරදිී මේක සම්පූර්ණය වැරදිී අපි වැටිලන ැටින් ම මුරුවට ොන්න නො ද දැන්න කිට්තොරු මේ වරද මේ මොහොතෙන් අයින් කරගන්න විාග ලියනක විතන මුර ජීවිතකා අටමක ලුට ගන්න ඔබ විවාාහග ලීනකට අවශ්‍යවයි වෘතිී භාගවලට චරණයක් සෑමකට සිමා සිම් නැත්තං විශවිදල උපාදියකට එම ැත ම කව දර හුල්ල ාරයක ඇතරම ප්‍රායෝගික සක්‍රී වෙන කොටත් මේක බැද ගත් ෙන ඉන් සබ ජීත ගට මති ග රද මේ මොකදද කරේ අවසන් ප්‍රාග්ධ ගානවසස් මරේතීන්දුවෙන් කිව්වේ අවසන් ප්‍රාග්ධන ශේෂයගන් උපාතයට බෙදාගන්න කවද ංකොල නැතියි ඒ අපි කළා බෙදාගැනක මොකක්ද මොකද බෙදාගැනකුේ මුළු වගකීමම්ද මුළු වගකීමද මුළග කීම්ද මුළු වගකීම්ද එකන හවුලෙම් බාහිරට ගැවන්න ඕන මුලුනාය ප්‍රමාණයයේෙද හමනැත්තං බුන්වත් බන්වත් බන්වත් හවුල්කරුගේ බන්වත් හවුල්කරුගේ වගකීම් කොටසද උන්නකතන ප්‍රශ්නේ බුන්වත් අතේ ගානවස ස්මරේතීන්දුවෙන් කිව්වේ බංකොලොත් නැති හවුල්කරුවෝ එයාලගේ අවසාන ප්‍රාග්ධන ශේෂයනුවෝ වෙෙදාගන්න ඕන කියල කිව්වේ මුළු වගකීම්ද න්වත් හුල්රුවගේ ස මුල්ලුව වගකීම් නෙවේ දරුවනේ මුළුව වගකීම් නෙවේ ඕක වැරදි මාරරික්ෂැල පෙන්ඩි වැරදිී බෙදාගන්න කිව්වේ බුන්වත් හවුල්කරුගේ වගකීම් කොටසයි. බුන්වත් හවුල්කරුගේ වගකීම් කොටස බෙදාගන්න කියනවා අන්න අවසන් ප්‍රාග්ඥනශේෂ දෙකවරමිනි මේ දෙක පාග්නශේෂ දෙකබන දනුපාතේ දෙ එකට දෙකනුපාතයට තේවත්. න්න ඕක හරිට තේරුම් ගන්න හවල්ව්‍යාපාරයක් බංකොලොත් වෙනවා හෞුල්කරුවකුත් බංකොත් තේර කෙනෙකෝගගේ පෙදෙනක්. එතකොට හෞුල්්‍යාපාය නොපිය වුණ අයිතුරුස්තියෙනවා බැරකම් තියෙනවා. ඒ බැරකම් භාරගන්න වෙනවා සලු මහුල්කරුවන්ට බාරගෙන උන්ගේ පුද්ගිලික දනෙන් ඔුන් එක පේවන්නට ඕනෙ නමුත් එතන දී යම් හවුල්කරුවෙක් බංකොලොත් නම් ඒ බංකොලොත් හවුල්කරුට ලැබෙන ශයාර්කයාගින් ඒසසා ඒ බංකොලොත් හවුල්කරුට බාරවන්න හවල වෙනුවෙන් පේවන් ඕොන වගකීම කොටසත් බංකොලොත් නැති බංකොලොත් නැතිහවුල්කරු යාල ගවසාන ප්‍රාග්නශේෂසනු පාතයට බාර ගනිමින් පෞද්ගිලික දනින් පේවාදවන්න ඕන ඕකතමයි ගානදිර පරිතීන්දේ සාමාන් හැරකති හා අරුමයක් නෑනමයක මේක ගනිතම මේ සුට නොප නොපෙන බලවේේ නෑනේ බොහම සරල අපන විනිවි ාහවිෙන් දකින්න මනසින් දකින්න පුල සංගල්පක්මක කිය අර්තක එහමනම් මොකද වෙන්න ඕනනි වෙන්න ඕනේ මේ හයලක්ෂේ වෙන්න ඕන මේ හයලක්ෂය අර වගේ අවසන් ප්‍රාග්ඥනු පාතර බදෙනන කරැවි වෙන්න ඕනේ තේරවාන් මේ හයලක්ෂේ බෙදෙන්න ඕනේ බෙදෙන් නඕන මේ විදියටයි බෙදෙන් ඕනේ මුලින් මේ හයලක්ෂේ බෙදෙනවා ලාබලබනු පාතයට දැන් හෞුල්ලියයාා පාරි බංකොලොත්නිි තේරවාන් හෞුලියා පරි බංකොලු එහමනම් හුල්්‍යාපරේ ංකොලොත් නිසා මේ හයලක්ෂේ හුලට පියවන්න දෙයක් නෑ ඒනම් එක නිතතින් ම භාර වෙන හුල් කරුවන්ට හවුල්කරුවට භාර වුණොත් ඒක ලාභයක් ද අලාභයක්ද තර්ක කරන්නේ වගේ අලාභයක් අලාභයක් නං ලාබ මෙන්ම අලාබත් බෙදාගන්න අනුපාතය වූ ලාබ අලාභනුපාතයට මේ හයලක්සේ හවුල් කොරු බදැන්නුට එෙන පිවිදන බලා බනුපාතයට මිතින් ලා අනුපාතයට ලාබල බනුපාතතිම දැන්නු බලාබන පාතරයක් බිදන්නඩුවන. තයරවාද බදදුුවම සාමාන හයලක්ෂ විදුවම දෙ ලක්ෂේ දෙලක්ෂේ නො මෙ යා දෙ ලක්ෂයක් බාරගන්න ඕනි මෙයා දෙලක්ෂයක් බාරගන්න ඕනේ මෙයා දෙලක්ෂයම් බාරගන්න ඕන. පැදීණ හවුල්ලආපාරයේ බංකොලොත් නිසා බංකොලොත් හවුලේ ඉතිරි වෙච්ච නොපිය වූ බාහිර බැරකම් හයලක්සේ හවුල් කරොන් ාරගන්නවා. ඒක හවුල් කරුවන්ට අතරේක අලාභයක් එනඟ අතරේ කලාභයක් නම් ලාභ මෙෙන්ම අලාභ වෙදාගන්න තියෙනෙ අනුපාතිය. එ ලාබාලබනු පාතිය වූ සම සහෝ ලක්ෂ ගාර විදාගන්නු. මේ කෙනෙක්ත් බංකොලොත් නැත්තන් මේ තුන්ද නම තමන්ගේ පෞද්ගිලක ධන මෙෝපේවඩෝ. දැන් තමයි ගානවර්සස් මරේතීන්දුව ඉලියටෙන්නේ. ඇයි මෙන මැදකෙනක් බංකොලට න කොට ගාණන්න බංකොලට මේයාගේශයාරක මයාලෙත්මයාගල් ලැබෙනි නෑ ඔත්තන්ට තමයි ානවස මරේ තීන්ද බට් කරන්නවන්න. තේරවාද. න ොයින් කන ස් රක ව එකයි බුන්මත් හවල්කරුගේ වගකීම කොටස එේ ලින්මකවන්ටන් වල පවා මේ ගැඩලුති කරණ ඕනේ ංකො තවල්ල පාරයේ නොපියවූ බැරකම් ටික ලාබල්ලබනු පාතතිිප දරනවා. බෙදුවම එනවා බංකොල තවුල් කරුගේ ශාරක් අනිකුත්තයගේ ශාරක අනිකුත් ශාරක පවන පුලුවන් සල ල සල න ංකොල න මෙනේ බුන්මත් හවල්කරගේ වගගේ ීම ලක් ේ ස හ ලක් ල ක් ලක්ස. මේ ලක්ෂේ දනවා බංකලොත් නැති දෙන්නගේ අවසන් ප්‍රාග්න ශේෂයන් ගැනු පාතිමකත් එට දෙකනු පාත්ේගතමයි ප්‍රාග්දරශෂන් කට දැම බුන්වත් හවුල්කරුගේ ශාරකහනම් බාරගන්න වෙන්නේ ලුබුන්වත්තයට අවසන් ප්‍රාග්න ශේෂය කනු පාති කියීද මෙයාගේ දසලක්ෂේ මගේ පන්ලක්ෂ එකට දෙකුණු පාතය එකට දෙකනු පාතේයට මේදන දගන බුන්වත් හවුල්කරුගේ වගකීමම් කොරස කියන්නන්නේ නැවතනවත් කියන හය ලක්ෂේ නොවයි ලාබ අලාානු පාතර බිදුවන් පස්සේ වන්න දෙලක්. ුන්වත් හවුල්රු වගකම් කොටස ගැන ම මේක තේරවන්මින මේක බෙදාගන්්ඩෝනේ අවසන් ප්‍රාග්නු පාතියවූ එක දෙකනු පතය එකක දෙකය ගත්න තුන්වරක් හයදහට එක දලවසේ හයක් හැටයි ලක්ස් නේ හැටහද හයසිය හැටහයක් ඒ වගේ මෙතන එනවා එක් ලක්ස තිස්තුන්ද තුන්සියතිස් හතරක් දලවසෙන්නේ එම් මින මේ දෙලක්ේ බුන්වත් හවුල්කරුගේ වගකීම් කොටස එට දෙකනු පාතයට නොබුුණුනක් දෙන්න බාරගන්නවා. බාරගත්තම මෙයාගේ නව මුළු වගකම් දෙලක්ස හැටහයදස් හයසිය හැටහයක් එයා පෞද්ගලික දැනීම පියවන්නවා. මෙයාගේ මුළුව වගකි මෙෙනවා තුන්ලක්ස තුන්ලක් තුන්ලක්ස තුලතිස් තුන් දස් තුන් සිිතිස් හතර මුලගේ තම ද ේදක තු හ ක්ෂ. එනම් ඒ විසින් තමන්ගේ පෞලි පෞද්ගිලික ධනයෙන් දෙලක්ස හැටහදාස් හයසි හැටයක් පෙවන්නඕ. ඒ අය කොහොමද ලාබ අලාබනුපාතය මත තමන්ට අනිවාරයම නිතතින්ම ලැබෙන ශාරක දෙලක්ෂයක් භාරගන්න වුණ. ඒකට අමතරව අවසන් ප්‍රාග්ධන ශේෂයන් ගරනුපාතය මත බුන්වත් බීග කොටසින් හැටහයදාස්ගානක් කාව මුළුගාන තමයි දෙක්ෂයටට අහදස් කාර. මෙත්තයෙමයි ලාබාලාබනුපාතයමත තමන්ට නිතතින්ම බාරගන්න වනාා හවුලෙන්නපිය බැරකම්වලින් දෙලක්ෂය. ඊට අමතරව අවසන් ප්‍රාග්න ශේෂංගන උපාතයමත බුන්වත් හවල් කරු වූ බීගිෂයාරකෙන් බාරගන සිද්ධ වනා එක ලක්ෂ තිස්තුන්දස්තුන් සේ තිස්සතරක් එමත මුළුගාන තුන් ලක්ෂ තිස්තුන්දස් ගාන කාල්. පැහදිල මෙට මේ විදිර තමයි බුන්වත් හවුල් කරුගු වගකීම් කොටස නොබුන් අත් ඇයට බිද යාම විශේෂෙම ගිරුම් කරනදි හදන්වන්නේ. Bස්සලත් වරින් වර විස් රට එන්න පුළුවන්ග පුලි ගෙල්ල දන්න පැහැදිනෙත්ද පරද්ධ ගනිප නවත කියනවා බන්වත් හවුල්්‍යාපාරය මුලුව වගකීම් අවසන් ප්‍රාග්න පාතර ධනය හොඳොට රද ගන්න වැසේට හැටක්ම වැඩි පංවුවක්ම එක රදනවා නවත නවත කියන්නගෙන රද වරදන්නපා වඩ ඕනේ හෞුල්්‍යආපාරේ බංකොලොත් නම් හවුල නොපියව ැකම් හයලක්ේ හවුල ගවන්නන්නේ. එ හුල්කරු බෙදාගෙන ඒගලන් පෞද්ගිලි තනින් පියවන්න වු. බෙදාගන්න අනපාතිමකල් තර්කයකෙන අනුපාති තමයි හවුල පියවන්න ඕන නය හවුල්කරුවන්ට පියවන්න වෙනවා කැනෙ ගොලට අලාභයක් එන අලාබයක් නම් ලාබ මෙන්ම අලාභ බෙදාගන්නත් එක අනුපාතයන තින් ලාබලබනු පාතයට එ නම් සමසම බෙදාගන්නද ලක්ෂේග. ඊට පසෙවලන්න තුන්දනාම ටම ගවන්න පුළුවන් බෑහ එකෙ බංකුලොත් අන්න ංකොල ෙන ග රු පිදගන ලක් බංකොල තවුල්කරුවන බීගේ වගකීම් කොටස වූ දෙලක්සය ඒ හා සීවෙද ගන්න ඕන ඒගොල්ල අන්තිප ප්‍රා්ධනු පාතිේමතු ඒක තමයි ගානවස මලි දු කියන්නේ පැදිලිද. අපි බලමු මේකේ අභ්‍යාසය ඇතිබුණන අභ්‍යාස ඇතිබුණවැන්න මෙතැන ඔව නැවත බලන්නක බුන්වත් හවුල්කරුවකොට පැවරෙන බැරකම් කොටස නොබුන්නත් තවුල් කරොන් විසින් ඔවුන්ගේ අවසන් වරට එකඟ වූ ප්‍රාග්ධනුපාතය මත දාගතයතු බවට ගාන ඉදිරිව මරේ තීන්දුවෙන් සනාත කර ඇත උදහරණයක් තියෙනවා ABCABහාී සමසමව ලාබලා බෙදාගත් හවුලු කරුවන්න්නේ තුන්ද නනාම සමාෝපිස්සලගත් උදහරගක සමානාවව ලාබලා බෙදාගත්ත උන්ගේ ආරම්භක ප්‍රාග්ධනය පිළිවෙලින් දෙලක්ෂ විසි අද්දාහයි එක් ලක්ෂලක් පනස් දාක්ෂහා අනූදහක් වුණා පසුව ඒ විසින් දහතුන් දහක මුදලක් දැ ත් මැත කාලේද හත ස්ාක් ඉව වරගන තිරගෙනන පස්ස කාලේත් අමතර ප්‍රාග්න දහත්තුන්හක් ෙදුවක් හැබැයි පස්සෙද හත සිදාාකයක් ඉවත් කරගත්ත. ඒක නවත් ගැන ලින රෝවීන්ස් ගැල්ලිර ගෙන් ප්‍රාක්්න නම් රුපියල් පදා පෞද්ගලි ප්‍රයෝජන සදා ඉවත් කරගත්. බීත් ගැල්ලි කර ප්‍රා්ණන පන්ඳා එලිට ගත්තා. ප්‍රාක්්ධන ඩනම් තිබ අතර. ඔහුගේ පෞද්ගිලික වත්කම් ක්‍රමයන් හිීන විවස් සමගන්න බඒ ගැල්ලි කරා විතරන්නේ යගේ ෞද්ිලික වත්කම් ක්‍රමේ හිනවෙන ොකද ංකොලොත් මතටයා ල්ලුවෙන ඉවත් කරගෙන තිබ අතර ඔගේ පෞද්ගිලික වත්කම් ක්‍රමයෙන් හින විවත් සමඟ ඉතිරි ප්‍රාග්ධනය ද ක්‍රමේන්වත් කරෙන ඇත එනම් මුළු ප්‍රාග්ධනම ටිකෙන්ටික ගත්තා බංකොලුත් දැන්ගැර මමුකුත් වත්කම් නෑ හුල්ලපාරි. සී විසින් රුපියල් දහදහකයන්ට ්‍යාපාරිල්දව ඇත තා සීවිසින් පසු කාලන රපියල් දාහක යන්ටයක් හවුල්ල්‍යයාපාරය යෝජනය කරගෙන දදාාක යාගේ ප්‍රාග්ධනය වැඩිවෙනු මෑක දෙහවල්ල පාරි බුුණුන අතුව අතර හවුලේ නොපයෝ බැරකම් රපියල් දාහට ලක්ෂයක් කුුණා දහට ලක්ෂය තිනොක් පවන් බී සතුව දැනට කිසිදුුවත්කමක් නෑ. එකකැ බී බං කොළොත් අන්න නොකියගෙන බී බංකොළොත් හරි එක්ක කවුල්කරුවා දර ගතයතු වගකීම් ප්‍රමාණයෙන් සඳහන කරන්න අන්න දැම් කවෝම ද වගීමම් දරගන්න කොල හවල් කරු තුුද රගන්න ගානයවස මරය තිීතුු තැට ඉලියට නොනේ එතකොට දැ මේ ගැට්ලුව කතන්දරේ කතන්දරේ අපි මේක මුලින්ම අවසාන ප්‍රාග් ශේෂයන්ගේ රුපාතයා ගන්නවා නැතැම හදන වැෑනි දැ මොක ද සහර ගැටලුවයි කකව්ටිංවල පවදනවා හවුල්්‍යාපාරයේ ස්ථාවර ප්‍රාග්ධනය ABCගේ පිළිවිලින් දසලක්ෂයයි ක් පන ක්ේ ල ස් ාවර කියනමකගත් ආරම්භෙත්තකයි අවසනතක මැදදි වස්ලාන. සමහරිට පරිම සංකීරන කල කියන සංකීන ඇතර මගේ අපට පස ප ාග හ පුළුව එක ආරම්ප ප්‍රාග්න ශේ දනවා මැදති ආයෝජනක කරපපු ප්‍රා්ධනට එක තුවෙනවා ඉවත් කරග න ගල්ලි කරන ප්‍රාග්න දුවන වසන්ේයන ලිම ස ාග් සේ යයාගන්න තෝඩ. තේරව. දැ මේක මුලිම කරන්නම ගදද. මේක දැන් ස්ථාවර ප්‍රාග්ධනය හෝ අවසන් පාග්න ශේෂ දිල හැනේ එහනම් එක ආරම්භග ප්‍රා්ධනය දිල තියවා අතරමැදදි ප්‍රාග්න විචල නකර දි න පේන අවසන් ප්‍රාගන ේස ලි ොෝ ගනු හගත්ම කෙඩු දගන ලෙේ මලි කර හැ මේක අවසන් පාේ හොයහාගම දළවසයෙන් අපි මෙහම ගහගත්තොත් මකිටීන් ලයන මෙතන මේ ආරම්භක ප්‍රාග්ධන. ආරම්භක ප්‍රාග්ධනය අපි ගත්තොත් මෙයාගේ ABCකිමුු ඒ ඒගේ දෙලක්ස විසි අද්දාහයි Bගේ ලක්ෂ පන්දාහයි අනුදයි මේක තේරෙන්දයක් නෑන කොලන්නේ මේ දරති ආරම්භග ප්‍රාග්න ශේෂ ට පස්සේන ඕ වෙනස්සනතැයි පසුව ඒ විසි රපයල් දහතුන් දහකමු දල ෙදව්වා එනම් ප්‍රාග්නය වැඩිවරෙනවා එන හතුන්දක් මෙ මැට එකතු වෙන්නට ඕනේ අපේ දනකිල උන දාගමට පස්සේ වා මෑත කාලේ හතලිස් දා කිවත් කර යාම හතලිස් ද ගත්ත ගැල්්ලි කර එනක් අඩු වෙන්න ඕුන් එනම් හතලිස් දකඩුවෙන. රපල් පන්ඳහ පෞද්ගිලික පවෝජත ඉවත් කරගත්ත බීත් ඉව කරගත ගැනි එන යග පන්ඳක් අඩුවෙනවා ඉ පස්ස ඔහුගේ පෞද්ගිලික වත්කම් ක්‍රමයෙන් හිනමි වත්සමඟ ඉතිරි පාග ධනයද ක්‍රමෙන් ඉව කරගත ි ඉතුර වත් ගත ගැල්ලි වසේනක් ඒයාගේ දැන් ලක්ෂ නිතුරු ඒලක්ෂ ඩු න්ුවුදැම් බින්දු යාගේශේෂේ ුපියල් දහකයන්ට ව්‍යාරය දව ඇ සී විසින් අමතරව රුපියල් දහදහක් වර්ණ යන්ටයක් ව්‍යාපාරයට යෙදවුවන ඒනිසා යාගේ ප්‍රාග්ධ හිමිකම අයිතිය හිමිකාරත්ව දහදකින් වැඩවියීම එර දදක්මතැට එකතු වෙනවා චරයි අන්න ද හුල්ල්‍යාපරරි බංකොලොත් වන ලක්ෂ හාටක නෛතු රෘස්තියනව බීට් බංකොලොත් එනම් බංකොලොත් නැතියි වගකින් බෙදාගරන්න ආරය ගකට ප්‍රස හර මෙන්න දැන් අවසන් ශේෂයනොව මෙයාගේ දෙලක්ෂයයින ඕ දෙලක්ෂේයි මෙයාගේ දෙලක්ෂයයි මෙයාගේ බින්දුවයි මෙයාගේ ලක්ෂයයි අපහසොන් නෑ ආරභක ප්‍රාග්ධනයට යුදෝපපුය එකතු කරනවා ගැල්ලි කරනග ටු කරනවා මෙන්න අවසාන ප්‍රාගධණනශේසීමි. අවසන් ා්ධනය ෝන් පාග්ධන පැදිලින් එතකොට දැන් බංකොත් මෙයා බංකොලොත් මේ බංකුලොත් නැති දෙන්න ගේ අවසන් ප්‍රාග්ධන ශේෂයක දෙලක්‍ෂය ලක්‍ෂය එන අනුපාති දෙකට එක එක අනුපාති දෙකට එක පැදිලින දැංගට වැඩේ ලේ සිීති. අපි බලනො මෙතන ගෙන පිළාගන්නවා ඒ එතකොට මුලිම කරනම ගදද තැපි දරනවා අවසන් ප්‍රාග්ධනශේසනු පත් දෙකට ඒගතකයිනි මුලිම කරන්නේ බෞුල් ව්‍යාපාරේ බංකොල්ලොත්තුනා ලක්ස දහටක් නොපිය වූ බැරකම් තියරු ඒක හවුල් ව්‍යාපාරයට ගවන්න බෑ මකොද වත්කම් සූනයට පත්තලති වත්කම් සූන්යයි ඒ නිසා හවුල්කරුවන්ට ඔටෝමැටිකලි නිතතින්ම ඒ ලක්ෂ දහර පිවන්න වෙනවා එ පේතුම කෙනෙක් බංකොලුත් නැත්නම් හවුලේ නයතුරුස් නොපි වූ නය ලක්ෂ දහාටක් හවුල්කරුවන්ට ගෙවන්න වෙනවා කියන්නේ ඔවුන්ට ලාභයක් දලාභයක්ද අලාභයක් එනම් අලාබයක් නම් ලාබ අලාබ අනුපාතය වූ සමසමෝන එනුපාති සමානෝ පෙදා කරනවා එනම් මෙතන පිදාාන පුළුවන් ලාබලාබ අනුපාතයට වගකීම් බෙදීම මෙයාට හයලක්ෂයක් බාරගන්න වෙනවා මෙයාට හයලක්ෂයක් බාරගන්න වෙනවා මෙයාට හයලක්ෂයක් බාර ගන්නවා බින් ොඩුලිවා හයලක්යක් බාරගන්න වෙන කට මුලින්ම කරන්නව මිසකර දහට ලක්ෂය දෙකට දක නෙවේ දැම් පැදිලි නේද එතකොට දැන් ගැටලුව මෙයක් බංකොලු එම් බංකලොත් කෙනාගේ ශයාාරක යගෙන් ලබෙෙනින. අන්න බංකොලොත් හෞල්කරුගේ වගකීම් කොටස කියලා ගානවසස් මරේතිීන්දුවෙන් අපට ආහිල්ලට කල වේකයි. බංකොත් හවුල් කරු වගකින්ම් කොට ැබෙඩ මුලල්ීමම ලාබලා බනු පාතේට හෞල්්‍යාරේ පියවේතු මුළුවග හිම්්ි බෙදුවමයි. හෞල්්‍යාපාරයක වවන්න ො හැකි ටික බෙදරො ලා අනු පාතේ. ලාලා අනුපාතය වදුවම එමනම් මෙන්න. මේකතම බංකොලො තවුල් කරුග වගකීම් කොටස මේක මෙයාගෙනුට ලැබෙන නෑ මන්ද එත් බංකොලු. ඒ නිසා බංකොලො තවුල්කරකු බීගේ වගකීම් කොටස බංකොල්ලොත් නැති ඒහා සී ාරගාන්න මොනනු පාතිේද අවසන් ප්‍රාගධනනු පාතයට එතනයි ගානවස සමරය තීන්දු ක්‍රියාත්මකවෙන්. එනම් මේක බෙදා ගන්න මේ දෙන්න දියට දෙකට මතකයි දෙකට ගනු පාතයට. ර්ධ අනුපාතයට අනුපාතයට බෙදීම වගකි පිළිමි කාගෙද බුන්වත් බීගී කොටස ීගීටස එ දෙකයි ගැතුන තුන්වරත් දෙකයි දෙවරත් දෙකබදැන්ටයනවා හාර්ලක්ෂයෙන් මේ හාර්ලක්ෂයයි මෙතැන් ටේනවා දෙලක්ෂච අන්න බුුණවත් හවල් කරෝකි වගකීම් කොටසවන හය ලක්සේ බුන්නත් නැති දෙන්න අවසන් ප්‍රාග්ධරන උපාතයට දරාගන්න ේ මෙයාගේ මුළුවගකීම් වෙනවා දස ලක්ෂේයක් මුළුවගකීම් වෙනවා දසලක්ෂේයක් මෙයාගේ මුළුවගකීම් වෙනවා අටලක්ෂයක් එහමන මුළුවගකීීම මුලි වගකීම්ට මේ ගන්න. එතකොට ඒ විසින් තමන්ගේ පෞ පෞද්ගිලික ධනයෙන් හවුලේ නොපිය වූ දහට ලක්ෂේ වගකීම් පියවීමට දසලක්ෂයයක් ගේ දෝට පෞද්ගික දනය ොද වන්නවා. දසලක්ෂය වනේ කොහොමද ලාබ අලාබන පාතේමට කොහොමත්ත එයාට අනිවාරම හයලක්ෂය බාරගන්න වුණනා. ඒ මදිවට බුන්මත් හවුල් කරුගේ වගකීම් කොටසින් අවසන් ප්‍රාග්ධරනු පාතියවට දෙකට එකනුපාතයට එයා හර ලක්ෂය බාරගන්න වනා ක් විතන තේමයි සීට ලාබ ලාබනු පාතය මත හෞල්ලයා පාරේ බංකොලුත් නිසා හෞුල නොපේ වුණනාෑ දහට ලක්ෂයෙන් හය ලක්ෂයක් ාරගන්න වුණා. ඊට අමතරව බුන්ව හවුල්කරුගේ වගකීම් කොටසිින් ප්‍ර අවසන් ප්‍රා්ධනු පාතය වල දෙකට එකට ගත තු තුළන් නිකක් බැගින් දෙලක්ෂයක් බාරගන්න වනා අට ක්ෂයක් පියවන්න ව. ර විද තමයි ගිනුම් කනේත් බිය වනත් මේක කරින් පිතාව එක දෙයක් මේ ගවන් තේරුම් ගම අපි හිතම මේ හවුල්ව්‍යාපාරේ බී නෑකිලිතන්නකු ඒහසී විතරයිෙන් ඒහාසී විතරයින් තේරුණාද අපිතම දෙන්න න්න ක මේ උදධහරම හිතන්නකු මේ උදාරමිතන් දෙන්න ඉන්න ලාබලප සමාන පදදාගරන්න හවුල බංකොත් තෙවා දහට ලක්ෂයක් ගවරන්න තින බහිරට දැන්කවු ගවරන්නු ඒහ ැබි කෙනක් ැකිලිතුව ේරවා මෙයා ෑැකලිතරන්න එ කකොම බදාගන්න ලාබ ලබනු පාතයට හට ලක්ෂේ බවිදාගන්න නම නස්ස නම ලක්ෂ ගන්න ගැටලු අපිතු සීත් බංකොලොත් කියන සීත් බංකොලු දැම් බංකොල්ොුත් නති එක්ක නයින්නේ දැමකද ඒ ගානවස මර එතමයි අප ගණහතරන දෙයක්න එක් නින් එනම් මෙයා ෙනම ලක්ෂේ මේ බාරගන්නු හට ක්ෂ මෙයා ඉවරන්නු පැදිරී නේද උච්චරගි කවදාගතමත කරන්න සීමමා රහිත නැතන් සාමාන්‍ය හවුල් කරන්ගේ අතිවාසක ලංකාව ක්‍රියාත්මක වන සාමාන්‍ය හවුල් ව්‍යාපාරයක ඉන්න සාමාන්‍යය හවුල් කරොන් එනම් වගකීම අසීමමිත හවුල් කරවොගේ අයිතිවාසිකම් තියෙනවා. එකන ඒගොල්ලන්ට හවුල හවුලේ නියැලීම තුළින් හෞුල්ව්‍යාපාර කටයුත්තක නියලීම තුළින් ලබන්න පුළුවන් දේවල් තියනවා. ලබා ගතැහැකි දේවල් තිීන. නැත්තං හෞුල්්‍යාපාර ක්‍රියාවලි එදීමෙන් ඔවුන්ට උපයාගත හැකි. අත්කර ගත හැකි. උකහා ගත හැකි ඉපයිම් තියනෙන. ඒ හිමිකම් තයරම් න්න ඉපයිම් නැතම් හිමිකම් තමයි අයිතිවාසිකම් කිය. කීපයක්ු තීරුම්. මේක අපි ප්‍රධාන කොටස් දෙකට කඩනෝ. මෙතෙක් විභාගට අහල නැහැ ඒ කොටස් දෙකකට කඩ ලහල නෑ පුදුවේ හනව සාමාන්‍යෙන් සාමාන ෙහවුල ්‍යආපාරිය කහවල් කරොන්ගේ අයිතිවාසිකම් හතරක් සඳහන් කරන්න අයිතිවාසිකම් හතරක් පැදිි කරන්න ඒ හලතිනො මික අයිතිවාසිකම් වල ප්‍රබෙහේද දෙකහල නෑ. ඇහුවත් ලංකාව විශාල පිරිසක් රු වැට ඉනමුත් මේ ඩDP වැඩ සරහන පරිසිල්ලක ඔබට කිසිම ගැරලුවක් නෑ ඔබහරි ලියාව මෙන්න තියෙන උත්තරේ අයිතිවාසිකම් වල ප්‍රබෙහෙ දෙක් තියෙනවා. එකක් තමයි නීතිමයිවා නීතිම අයිතිවාසිකම් ඕකන මම කියනවා වි්‍යවස්ථාපිත අයිතිවාසිකම වල කියන්න පුළුව කස්නල් රයි් කිය විවස්ථාිත අයිතිවාසිකම් නීතිම යිතිවාසිකම් ඒ කියන්නේ හල් නීතියෙන්ම ලබාදීයිතිවාසික හවුල්ලක හවුල්කරුවන්ට හවුල් ව්‍යාපාර නීතිය මගින්ම ලබාදී ඇති නැත ලැබිච්ච නීතියෙන්ම දායාධවෙච්ච හිමිකම් තමයි නීමයිතිවාසිකම් නැත්තම් වි්‍යවස්ථාපිත යිතිවාශකම් කියයි. දෙවනි වර්ගේ තමයි වි්‍යවස්ථාපිත නොවන අයිතිවාසිකම් මෙකැනි පැත්තන වි්‍යවස්ථාපිත නොවන අයිතිවාසිකම් ඒ කියන්නේ හවුල්්‍යාපාර නීතියෙන් හිමි වෙලා නැහැ එක්කො හෞුල්්‍යා ගිවිසුම ලිත ගිවිසුම් හෞුල්‍යාපර ිවිසුමල්ල විච්චදවල් එහම නැත් නම් එහම නැතන්ම් හෞුල්ව්‍යාපාර පරිචය මගින් හිමුණු දේවල්. හෞල්ව්‍යාපර පරිචය පාර්නි පක්ටිස් එක මකදම පරි්චයයන්නේ කලක්තිස්සේ හෞල්්‍යාපාර් ක්‍රමය සක්‍රියවීමේදී. ඒ හෞුල්්‍යාපර් ක්‍රමවේදය තුළින් අපට ලැබෙන හිමිකම් හෝලිට විසු ලබෙන හිමකම් ඒතමයි ්‍යවස්ථාපිත නොන අයිතිවාසක. නීතියෙන් ලබාදීපුවතමයි ව්‍යවස්ථාපිත යිතිවාසිකම කිය ඔන්න නෝකැ හුත් මහිතන මේ ලංකාව කපුරවා විසිරී සිටින මේ වැඩසරහනට සම්බන්ධ වරදා කො හැම දෙෙන අටම මේ ගැටලක් ව නෑ වා ෙද අපි බල මුණෝද කළෙ මේ නීතිමල බිච හඳ විවස්ථාිතයිතිවා එක්තමයි ගිවිසගත් ලෙස හෝ සමානව ලාබ ලබාගෙන මයිත හ මුටප්‍රතින සීමරයිතක හවුල්කාරත්වයක් ඔබට ලැබුණම කවෞෘදතියක ලබාද දෙෙන්ටන්න නීතිය ලබා දී හමර ෝල් ඩ දිලි රයි මොකද ගවිසගත් ලාබලබනු පාතයට හ ැතන් හුල් ීතියේ විය අතරනවගන්යේ ප්‍රකාරව සම සමව ලාබවෙදාගන්න පුුව. න විෂය අතරනගත එකක කිය ඒක නීතිම දීපියක්. ඒක කාට නිශේදනය කරන්න බෑ අධි කරන කට ෑන එක නිේදය කරන එක පට නීති දීපියක එක නීති විරෝධී හිමිකමන් වෙනි සාධාරන අහිංස හිමිකමක්. හරි දෙවනි කවුල වුවෙන් පෞද්ගිලික දරු වියදම් අයකර ගැනීම අයි. හවුල වෙනුවෙන් පෞද්ගිලිකෝ වීදම්දර්ල යෙන ව නං හෞුල වෙනුවෙන් පෞද්ගිලිකෝ වීදම්දරර් තියෙන වනං අන්නඒවා හවුලෙන් ආපසෝ ඇකරගන්න අයිති්‍යතියෙනවා. ඒක සාධාරණ නිරහංකාර අතිවාසිකම නීතින් දීපු. එකැන අපිටම හුලේ අපේතම හවුල්ලට හදිස්යේ සැපවුම්කරුවේ අධ්‍යවශ්‍ය අමුරුව ටික සපේරු. අපි වෙළෙන්ද පොලේ ඉකිසිියම් බහන්ඩයක් හිඟයිගල හිතන්නකු කාලිකෙද අපේතු ගෑ සිංග වෙන. කාලික දපේතුම ඉදන හිග වෙන. කාලික දෙ අපපේතම හල් හිංඟවරෝ අපි මහාපරිමානයෙන් අහාර පාන සපයන භෝජනාගාරයකට සහල් ය මූලික අමුදරුවියක් සහල් හිංගවේර. අනගේ හන් යම් අ්‍යශ්‍ය හන්යක් හිංඟවෙන අවස්ථාවක අපේ ඉස්තිර සැපවුම් කරුවෙක් හෝ හදිසි සැපවම්කරුවේ තාවකාලක සැපවුම්කරුවෙක් අපට හි ග ද ගැ ගන්න හොදයි මකට න ගන්න සල්ල හුල්ල පරමු කරන හුල් රුල්ලක සල්ලිතර පුද්ගි සල්ලික විදම දරනවා. දැරුවෝතුන්. හවුලට ලාබ ලබෙන ඊලඟ පලේනය අවස්ථාවේ දීම එයාට දරු මුදල හවුලෙන් ගවන්නට ලබාගන්න යිතිතිීම පැදරින් ඉළඟට තුංබෙනයක හෞුලට සපේන න අය සදා වාර්සික ීට පහකපුොලියක් ලැබිීම යිති. හෞුල්‍යාපාරණීතියේ විසි හතරන වගන්තයේ තුන්වන උපවාගන්තිී අපදීපු හිමිකමක්. මොකක්ද ප්‍රාග්ධනය නෙවේ ප්‍රාග්ධනයට අමතරෝ සපය අරමුදල් අතිරේ කර මුදල්ගෙන්න්න අය වලට වාර්සිිකව උපරීම පහක්දක්වා පොලියක් අපට හුලල්ල බාගන්න ඉල්ලන්න අයිතියත්තිී. හතරින් කියන්නේ. හවුලේ කළමනා කරන කටේතුවලට සභාගවීමය අයිතිය. හවුල් නීති විසිහතොරණ වගන්ති පස්සරෝප වගන්තින් කියනවා සියලුම හවුල්කරුවන්ට කළමනා කරණයට දායක වෙන්න පුළුවන්. එමනම් එයනුව යම් හවුල්කරුවෙකුට කළමනා කරණයට සම්බන්ධ වෙන්න උන්නම් කාගෙවත් අවසර න්නේ කාගෙවත් අවර න්නේ පුළුවන්ට දාකත්වය ද පැදිර ඉලකට පස්වනි අයිතිවාසිකම නව හවුල්කරුවෙකු බඳවාගැනීමේදී මතයක් පලකිරීම අයිතිය හවුල් නීති විසිහතරුණ වගන්ත හත්වන උපවගන්තයෙන් හවුල්කරුවන්ට ලබාදීපු අයිතිවාසිකම මොකක්ද අල්ලුතෙන් හවුල්කරුවේ බඳවගන්න කොට තමන්ට මතයක් ඉදිරි පත් කරන්න පූර් නිදාසතයනු ඒ මතය කිරීමේ අයිතිය ශේදනය කරන්න කිසිවකට බෑ. එක්කෝ අපිට ඒ නවහුල් කවු බදවා ගැනීමට කැමැත්ත පල කරන්න පුළුවන්. එහෙම නැත්තං අකමැත්ත පල කරලා අකමැත්තට සාධානය හිතු දුරපත් කන්න පුළුව ඒ අප අයිතිය තේන ඒම කරගල පරදක්ලලාකි පිගන්න බැවරුව එක අප ප හිමිකමක් ඊලකට හවනිකින් කියන්නේ හවුලේ ගිෙනුම් පොත් පරීක්ෂා කිරීම පිටපත් ලබාගෙනීම අයිතිය. හවුල් නීතියේ විසි අතරනවගන්තය අවසන් උපෝගන්තිය වන නමුනු පෝගන්තිීන්දිපුහිමිකක් මොකදද අප ව කලින් පාඩමලිද කතා කර ඒ විෂ්‍ය අතරන වගන්තිය නමොන පෝගන්තියන් කියන්නේ හවුලේ ගිනුම් පොත් පත් සියල්ලම හෞුල්්‍යාපාරය ප්‍රධාන ව්‍යාපරිස්ථානය පො ග හුල් කර නිවස්වල හෝ ගලක් පුද්ගි කාරයාල නෙව හුලේ ප්‍රාන ව්‍යාපරිස්ථාන තියෙන් වො එකම ්‍යාපරිස්ථානයක් නං එතැන ්‍යාපරිස්ථාන කීපයක් නම් පධාන දහනයි කිය ීරණයකෙන ස්ථාන තියෙන් ෝන හුල් රුවන් හැම දෙනාටම ඕනෑම වෙලාක් වෙලාවක් දිීල නෑ රත්්‍යවුණනත්ක මක්නේ ඕනෑම වෙලාවක ඒ ගිනුම් පොත්පත් පරීක්ෂා කරන්න අවශ්‍ය දේවල් කොපි කරගන්න පිටපත් ලබාගන්න අයිතින් දිල තිීර. එන ඒ අයිතියප්‍ර නීීමම දීපු අයිතිය ඉලගට හතින් කියන්නේ හවුල්කරුවන් හවුලේ කටේතුලින් පුද්ගලක උපයාගත් ලාබ සලු හෞුල් කරුවන් ලබාගගේම අයිතිය පනති විසි නම ගන්ති අ ත් අ ුතු ග තිය. හුල්කරුවන් හවුලේ කටේ තුලින් පුද්ගිලිකු ලාබපු පැනන්න පුළුව. එහෙම ලැබුවට ඒ තනිව හවුල්කරුවට දරාගන්න බෑ තනිව හවුල්කරුවට ඒ ලාබේ අත්පත් කරගන්න බැබුක්ජදින බෑ ඒ ලාබේ හවුලට හෙළදරව කිරීමේ ජුතුකමක් තියෙනවා ඒ හවුල්කරුට අනිත් හවුල්කරුවට ඒ අමතර ලාභයක්ත් බෙදාගැනීම යිතියත්තේරු. දෙකක් තීරු. මම හවුලේ ව්‍යාපාර කටයතු කරද්දි ාහිර පාසවේගේ මට අමතරආදෑමක් ලබන්න පුළුවම් ලාබක්ල බඩන්න පුලුව මට තනිව පුක්තුවි ඉන්න බෑ ම මේක හවුලට හෙළිකරන එක මගේ යුතුකමක් අයිතිවාසිකමගින් යුතුකමක් ඒ හෙළිකරම ඒ අලාඒ ලාභ කොටස එ ඒ අතේකා දෑම සෙසු හවුල් කරුවන්ට ලාබ ලබනු පාතයට බෙදාගැනීම බෙදා ගැීමෙන් අත්ත් කරගැනීම යිතිත්ව එකදම කියන් හරින හවල්කරුවන් හවුලේ කටය තුළින් පුද්ගල කපාගත් ලාබ සියලු හවුල්කරුවන්ට ලබාගැනීම අයි. දරක් ම කියලන්නකු දැම් මම හවුල් ව්‍යාපාරයේ එක හවුල්කරුවක් කියන්නකු එක හවුල්කරුවෙකු වගේම මම හුල් ව්‍යාපාරේ බෙදෑහැරීමේ කාරය භාරවන්න හවුල්කරුත් මමයි හවුල් ව්‍යාපාරයේ බහණ්ඩාසේවා ප්‍රහණමාවාදයැන් උදාගෙන බෙදැහරීමේ කාරි භාරලා තින්නේ මටයි පුද්ගලෙකෝ මමම හවුලේ බහන්ඩ රැගත් ලොරිවෙල යනවා ඉිල් අදාළ තොගවෙලදුන්ට සිල්ල රඳෙන ම බෙදාාරීම ඒ බෙදහරන කොට සමට්ට අපේතු මම හවුල්කාරත්ව ඉන්නවට අමතරව හවුලේ බහන්්හාසේවා බෙදහරීමේ නියෝජිතයක්ගේ බහමිකාවත් කරනවා කියන ස්ටියට කියෙන බූහමිකාවත් කරන කියන්නේ ඉතන්නකු හුලේ ලොරි රතමගින් මංම බාණ්ඩ බෙධාහරනවා අපි ම් බහණ්ඩ වෙළඳපොලේ හිඟකාලෙක අපි නිෂ්පාදනය කර බහන් ලොක ස්ටක ක අපිට තිේරු අපි තොග වෙලඳුන්ට විශාල වසයෙන් ඉල්ල නුම් ප්‍රණය බාරධය එඒසත් ඔොකවෙලද සන්තෝසන පත් වෙනවා පත්වෙලා මට ඒගොල්ලු ගාන දෙන කමිෂණ එකක් දෙනවා. හ හෙළ දරව කරන්න න්න ඕක අපපි වාටයිද වාන පරගෙන ද නික දනවා ඒතික නීති විරජධ දක්න මල්ල මික් දෙවා. හම දුන්නත් ඒක මට ගන්නවෙන. ම මේ කහවල් ්‍යපාරෙන් හෙළිදරව් කරන්න ඕනේ නොකරු මගේ පැත්තෙන්ම විසමාචාරයේදීමක් වෙන වරදක් කරාවෙනවා අන්නේ ේෙන් ම හලි කරම කමිෂෙන් එක සලු හුල් කරන්ට බදගන්න තිති කිය එහමතයිත මම දිලිවරි කරන ලොරියින් යාපනයට හෞුල්ලයාා පරේ හන්ඩ එන්නකොට එන්න හිස්ලොරීන කොළබට එනාතරේ අතර මගද අපේතමු එල්පන් පාසක ප්‍රදේශී හැම්බෙන මො රටයිදෝගයක් කොල්බට ප්‍රහණය කරන්න ම ඒක බාරගන්න ඒකට සාධාරනණ ලොරිිකුලියක් ගාස්තුව මටලැබෙනවා ඒකෙ මට තිාගන්න පුළුවක් මුත් ඒක නෙවෙ ම යුතුකම. මේ හුල් හෙිරන්න හෙලි හම ඒ ලැබිච්ච අමතර කුලීගාස්ටුවද සෙසු හවුල්කරුවන්ට බෙදදා හදාගන්න අයිති්‍යයක්ත්ති නෝ කෙනෙකයි මේකින් කියන්න. පැදිලී නේදව. ඊළගේ හවුල්කරොන් සිු දෙනාටම එක හා සමානෝ ප්‍රාග්ධනයට දායකවීමේ අයිතිය. තේෙන. හවුල්කරුව සියලු දෙනාටම එකහා සමානව ප්‍රාග්ධනයට දායකුම යිතියක්ත් තිීෙනවා. එකැනේ හැමෝටම සමාන අරමුදල් තියෙන වනං කිසිම කෙනෙකුට ත්‍රෙට්ට එකක් දෙන්න බැහ මයි වැඩිපුර ප්‍රාගධනයට යක ව හුල් අඩිු දහම කිය ැහැමෝමු සමානු දයගෙන පුළුව උන්න වගේ යිතිවාසිකම් කීපත්තින වි්‍යවස්ථාපිත යිතිවාසිකම් මැති විවස්ථාපිත යිතිවාසිකම් මැද අපි බලමුවිලට ්‍යවස්ථාපිත නෝන අයිතිවාසිකම් න නීතිමේ නොන අයිතිවාසිකම් මතකයින ඒ කියන්නේ එනම් හවුල් නීතියෙන් දක්වා නැතත් හවුල් ව්‍යාපාර පරිචය ප්‍රක්ටිස් පරිචයයේ හෝ විසු මන හිමන තිවාසිකම් එක්ක හුල් විසු කියන්න හුලොප්ප මගල් ලබෙන අයිතිවාසිකම් නැත්ත හුල්ල්‍යාපාර පරිචේ හෞුල්ල්‍යාපර පවත්වාගෙනයාන ආකාරයනෝ ලැබෙන අයිතිවාසිකම්. තියන වතමයි වි්‍යවස්ථාපිතු වොන අයිතිවාසිකම් කියන්නේ උදාාරණය කසයෙන් හවුල් කාරත්වයෙන් නිවත්වීමේ අයිති. මේක ආණ්ඩු කොනො වවිවස්ථාවෙන් ඕනමරටක සමස්ත පරවේෂන දී පයිතියන් නීති ප අප හුල්ල්‍යා පනණතියන් උන්න මට ඕන හුල් ා යනන්න. හවුලට දුන්නා ආපසු ලබිය යිති. හවුල් කොරුවන් වසෙන් ප්‍රාග්ධනයට අමතර අපට නය සපයන්නත් පුළුවන්න්නේ. ප්‍රාග්ධනයට අමතරව අපිට නය සපයන්නත් පුළුවවා තේරුණාද. අන්නේ නය අපට ආපසුල බාගන්න අයිතියත්තේර. ඔයා හවුල්කරුවක් අපි මේ නයදන්නේ හෞුල කවරේ ඇවර කරදදි දැන්කරදර කරන්නප එනි බලපෑ හුල පර කරන ේකපය අයිතියක්ක් නෑ දුන්නප අවරුද්ධකද දෙක දි ඉවරයින කල්පිරුුවන අපට දැන් න අපපසු ලබගන ඇති. සාමාන්‍යවලනේ තු හවුලේ උන්න තිය තකා යෝජනා දිරිපත් ක්‍රිමි අයිති. හෞුල්ල්‍ය ආපාරී ඉනකොට අපිට විධ යෝජනා කරන්න පුළුවන්. බකරනිලාගෙනින් නොන්නේ කටවල් වහගෙනින් නොන්නේ. හෞුල්ව්‍යාපාරයේ විශේෂ රැස්ෆීම් තියෙන අවස්ථාව සාමික සාචඡා පොත්තන අවස්ථාව සම්මන්ටන පෝස්තන අවස්ථාව නැත්තන්ගේ කිසිවක් නැතුව හවලේ කළමනා කරන තියර ගන්න අස්ථාව ද පට පුළුවන් අපේ යෝජනා දිරිපත් කර අපේ අයිතියක්. ත් ෝජන රිපත් කර නිපා අප ගොල යජන ගන්න එම කියන්න බෑ ඊළඟ එකතමයි වැටු ලබාගෙනීම අයිතිය වැට අපි දන්නෝ විසියතරණ වගන්ති අනුව හවුල්කරුවන්ට කළමනා කරණට දායකවෙන්න පුළුවන් වැටු ලබාගි හනම්න නමුත් මතකයි නමුත් ලිකිත විසුමත් තියෙනවනම් හවුල්ලයා පර නීති වගන්ති පණහාටම පයිංගහල වගන්ති පනහම ඉවත දාලා අපට අලු තෙම්ම ගතාදාග පපුල ප ල ගත මතකයි නද එකනක් ප්‍රබලවෙන්නේ නීතියට වඩා හවුල් නීතියට වඩා ප්‍රබල මක් දෙනගි විසුම. මොකද හවුල් නීතියන් කියන වැටුපල බන්න බෑ කියලා අපින වැටුප ගේවනු සෑම හුල් කරුවෙකුටම තං කලමනා කරනයට දායකවන සෑම හවුල්කරුවෙකුටම මසකට රපිය ලක්සේබැගින් පටු පිමේ කියෙන දැමුත් නීති ති නීති වැඩක් නැනීතිය නාමිකයි නීතිය බල රහියි ගිවිසුම ක්‍රාත්මගේ අප වැටුපලබ තිය තිනවා එක මේ කිය. ඉලඟට ප්‍රාග්ධනයට පොලි ලාගැනීම අයිතිය. ඒ එකත් එහෙමයි. හවුල්ලියට නීතිය අනුව. හවුල් ව්‍යාපාර් නීතිය අනුව ප්‍රාග්ධනයට පොලියක් අය කරන්න බැතහනම්. ොලියක් ගෙවන්නේ නෑ. නමුත් ලිකිත ගිවිසුමේ එනම් හවුල් ලොප්ේ අපිට දාගන්න පුළුවන්. ප්‍රාග්ධනයට වාර්සිකෝසියට දහයක් පොලිගවනෝකෙ. එන් ඒ පොලි ලබා ගනීමට අයිතියක් ලබෙන මොකක් නිසාද ගිවිසුම නිසා. නීතිය නෙව නිසා තමයි ්‍යවස්ථාපිත නෝන අයිතිවාසික ව. ඊළඟට ප්‍රාග්ධනය ගැල්ලි වසෙන් නිවත් කර ගැීම අයිති. හෞුල්ල්‍යආාපාර නීතියෙන් ගැනිලි කරන්න කිය ගැල්ලි කරන ආරධනාවකුත් නෑ ගැල්ලි කරන්න එපා කියල ප්‍රතිපාදනයක් හෙවත් සීම ඔහුත් නෑ සීමබන්ඳනත් නෑ. නමුත් ගැල්ලි කරන ප්‍රයිතියත්තින අපි අපිේදූ ප්‍රාගධනය හවුලේ පැවැත්බට හානයක් රොමනාකාරෙන් අත්තුොනෝමතිකොනොමනනාකාරී හිතුවක් කාර නොව ෙස පට ාන රාගන් ද ාගන ර ර යි ඒේ ඒ හුල පරිච පු අයිතිවාසිකම්. ඔන්නො වගේ වි්‍යවස්ථාපිත අයිතිවාසිකම් සහ විවස්ථාපිත නොන යිතුවාසිකම් කියලා මූලික ප්‍රබේද දකක් ති න. ද ාගට මෙක් ේදක වර්ග ව දරු ම ල්ල වග වර්ග ලවන ර්ගක ැහවත් මන් කියන්න ලංකායි හෝ පිරිසක් අසර් ද ප පු හටයන වර්ක ල පුලුව. මෙතෙක් ැවේ. රයි හවුල්්‍යාපාරයක සාමාන්‍ය හවුල් කරෝකුගේ අයිතිවාක හරක් නම් කරන පැදිි කරනින් පැදිි කරන්නවත් කියනති විස්රන පොයින්ට දම මගේ දසලූ මැති පැදිලි නේද හොඳයි අපි අද දවසත් මේ පරිච්චෙන් දෙසුලින් බැදගත් කොටස් කීපයක් කතා කර හතරන පාඩම් ඒකෙට අදාළව තමයි හවුල් කරුවන්ගේ අයිතිවාසිකම් ඒ වගේම හවුල්කරුවන්ගේ වගකීමේ ස්වභාවේ හල් කර වගකීමිස භාවේ. අපිේ ගැන ගත්තක් කෙන්්ඩෝල් ඉදිරිව හැමිල්ටන් තීන්දුූ හර අපදේ තමයි සීමමා රහිත අහවුල්කරුව කහුල්කරුවන්ගේ වගකීම අසීමිතයි සාමුහිකයි ඒ බද්ධයි. අසීමත කයන පුද්ගලි ධනය හෝ ැරකම්පිවන්නනති බැදියාව සාමුහිකයි කැන්නේෙ කවුල් කරුවෝකෝගේ ක්‍රියාවකින් හෝ බාහිර පාර්සුවයට කිසියම් අලාභයක් වගකීමක් ගෙවන්න සිදදුුව නොතින් ඒට සීරුම් හවුල්කරුවන් බැඳනෝ කියන එකයි. එවන් මොත්තක බාහිරයට හවුලින් යමක් අයකරගන්න හවුල් කරුවකුට හෝ හවුල් කරුුවන්ට හෝ සරුම දෙනට විරුද්ධව නඩු කියන්න පුළුවන් එක් වරගදි පමණයි ඒකයි අපි ඒකා බදවකමකිිලි කතා කරේ. අපි හවුල් කරුග වගේකීම ස්වභාවි දෙපි කතා කර බන්වත් හවුල්කරුවකුගේ වගකීම් කොරස විච්චදේ වැදගත්මදයක් අපි කරරේ ගෙනුම් කරනේ බිස් දෙකන වැැදග මොකක්ද හවුල්්‍යාපාරයක් බංකොලොත්තුනොත් ඊට සමගාමීව ල්රොත් බුන්වන පුළුව දැන් අපි මුලින්ගත්තො හෞල්්‍යආපාරේ බංකොලොත්ව වෙන හුල් කර ංකොත් නෑ එන බංකොලොත් හෞල්ල්‍යාපරේ නුපේ වුණන ඇතින කෝටියම් ඒ කෝටය අනිවාරයම බාරගන්නවෙෙන හුල් කරුවන්ට එක ඔුන් අතරේ කලාබයක් එනිසා ලාබාලබනු පාතරේ කෝටය බෙදාගෙන පුද්ගිලිකදනින් පියවරනොල්. ඊඩක් ප්‍රශ්නය එක හවුල්කරුවකුත් එයා සමාන ංකොළොත් නම් එයාගෙන් ලාබලාබන පාතරනු එයාට පැරෙන වගකීකොට සයාගෙන් ලැබෙන ඒකත් බංකොලොත් ැති අයි බාරගන්න ඕනි මොන අනුපාතයකද අවසන් ප්‍රාග්න සේසග නුපාතිනෙන ානවස ස්මරය දු පිතාාගරයේ ඒටිකයි. එෙමන අපි හවුල් ව්‍යාපාරවල ඉතුරු යුතු කම්ටි කවුල්ලිය ප ෑර කිරීමම් සම්බන්ධ පරිච්චේදයක් අප ලකට කතාගර බලාපොරත්තු වෙන.